අයිබෝන් අටවසර දරුවනේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ ආහාර පරිරක්ෂණේ පාඩම 1.13 ඉවරයි දැන් 14 වෙනි ඒකකයේ ඔයාලගේ ඉන්ට් එකක් තියෙනවා ඉන්ට් එක අරගෙන පාඩමට සූදානම් වෙන්න ඒකකයේ 14 සෞරග්‍රහ මණ්ඩලයේ ආශ්‍රිත සිද්ධි සහ භාවිත කියන ඒකකයේ තමයි අපි කතා කරන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ආශ්‍රිතව කතා කරද්දී මුලින්ම අපි සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ සමහර විට ඔයාලට තේරෙනවා සූර්යය ගැන ඔයාලා දන්නවා සූර්යයා ඊට පස්සේ ඔයාලා දන්නවා ඒක වටේ ගමන් කරන ග්‍රහ ලෝක සියල්ලම ගැන ඔයාලා දන්නවා පිළිවෙලින් බුද සිකුරු පෘථිවි යමහා ඔය විදිහට ඔයාලා ගමන් කරන ග්‍රහ ලෝක ගැනත් දන්නවා දැන් අපිට එකපාරට හිතෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා අහපුවාම අපි හිතනවා සූර්යයා සහ ග්‍රහ ලෝක කියලා නැහැ සූර්යයා සහ ඒක වටේ තියෙන ග්‍රහලෝක විතරක් නෙවෙයි සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ. සෞරග්‍රහ මණ්ඩලයට අයිති වෙනවා මේ ග්‍රහලෝක වටේ ඉන්න උපග්‍රහයෝ ඉන්නේ. උදාහරණයක් විදිහට චන්ද්‍රය අපේ දුනිය වටේ ඉන්න උපග්‍රහයන් චන්ද්‍රය. ඒතකොට ඊට අමතරව තවත් ග්‍රහලෝක වටේ තියෙන උපග්‍රහයෝ 40 ගණන් 30 ගණන් තියෙන උපග්‍රහයෝ ඉන්නවා. ඒ උපග්‍රහයෝ තියෙනවා. ඒකම ග්‍රහකාංශු තියෙනවා මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය වටේ. ග්‍රහක එතකොට මේ ග්‍රහක උපග්‍රහයෝ ඒකම ග්‍රහ ලෝක සූර්යා මේ සියල්ලටම තමයි අපි පොදුවේ සෞරග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ. එතකොට මේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා අහුවොත් සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ සූර්යා සහ ඒ වටා පිහිටි සියලුම ආකාශ වස්තුවල එකතු. ආයකත් එකක් නෙමෙයි. මේ සේරම ආකාශ වස්තුවල පොදුවේ එකතුව අපි කියනවා සෞරග්‍රහ මණ්ඩලය කියලා. හොඳයි. දැන් ගන්න ඔයාලගේ ඇගෙයිම ඇගෙයිම නැත්නම් පැවරුම පැවරුමේ ලියාගන්න සෞරග්‍රහ මණ්ඩලය යනු කියන ඉස්සෙල්ලා ලියලෙන්න. ලියන්න සූර්යා සහ ඒ වටා පිහිටි සූර්යා සහ ඒ වටා පිහිටි සියලුම ආකාශ වස්තු සූර්යයා සහ ඒ වටා පිහිටි සියලුම ආකාශ වස්තු සෞරග්‍රහ මණ්ඩලයයි සෞරග්‍රහ මණ්ඩලයයි හරි ඔයාලා උදාහරණ ලියන්න සූර්යා ග්‍රහ ලෝක උපග්‍රහයන් සූර්යා ග්‍රහලෝක උපග්‍රහයන් ග්‍රහක වැනි කොටස් හොඳයි දැන් පුතේ අපි කතා කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලම මෙන්න මේ භ්‍රමණ සහ පරිභ්‍රමණ සිද්ධි වෙනවා මේ භ්‍රමණ පරිභ්‍රමණ වචන වල කලින් අහලක් තියෙනවා නමුත් භ්‍රමණයයි පරිභ්‍රමණය කියන්නේ මොකක්ද කියලා අපි මේ පාඩමේ මුලින් කතා කරන්නේ භ්‍රමණයක් කියන්නේ ඕනෑම මේ ග්‍රහ වස්තුවක් තමන්ගේ අක්ෂයේ වටේ කැරකවීම තමන්ගේ අක්ෂයේ වටේ කැරකවීම දැන් අපේ හිතුව මෙයාගේ අක්ෂය මේක නම් මේ ආකාශ වස්තුවේ මේ මෝඩේ මෙයා මේ වටේ තමන් වටේ කැරකවෙන එක තමයි භ්‍රමණය කියලා කියන්නේ අපි අර පොඩි පන්තියේ ඉගෙනගත්තේ තමන් වටා කැරකවීම අපේ හිතුව දැන් මේක ග්‍රහ වස්තුවක් කියලා මෙයාගේ අක්ෂය මගේ මේ දෙපැත්තේ තියෙන ඇඟිලි දෙක මෙයයි අක්ෂය මේ අස්සකම අක්ෂය තර මෙයා ඒ අක්ෂය වටේ මෙන්න මෙහෙම කැරකෙනවා. තමන්ගේ අක්ෂය වටේ කැරකෙනවා. මේ තමන්ගේ අක්ෂය වටේ කැරකවීමට අපි කියනවා භ්‍රමණය කියලා. දැන් මේ භ්‍රමණයක් වෙන්නේ. තමන්ගේ අක්ෂය වටේ කැරකෙනවා. ආකාශ වස්තුවක් තම අක්ෂය වටේ කැරකවීම තමයි භ්‍රමණය කියන්නේ. දැන් මෙයාගේ අක්ෂය පිහිටන්නේ මගේ මේ ඇඟිලි දෙක ක්‍රියා කරනද නැහැ ඇඟිලි දෙක තර තමයි එයා කැරකෙන්නේ. තමන්ගේ අක්ෂය වටේ කැරකෙනවා. අන්නේ තමන්ගේ අක්ෂය වටා කැරකවීම තමයි අපි භ්‍රමණය කියලා කියන්නේ. එමේ භ්‍රමණයේ වෙනකොට ඇත්තටම හැම ආකාශ වස්තුවක්ම තමන්ගේ අක්ෂයට යම් කෝණයක් ආනතව තමයි භ්‍රමණය වෙන්නේ. දැන් ඇත්තටම අක්ෂය මෙතන වුණාට ඒ අක්ෂයට ආනතව තමයි භ්‍රමණ අක්ෂය තියෙන්නේ. භ්‍රමණය වෙන රේඛාව තියෙන්නේ. ඒතර මේ වගේ ආකාශ වස්තු ගැන අපි ගත්තොත් අපේ පෘථුවිය නම් තමන්ගේ භ්‍රමණ කෝණය අංශක 23.5 ඔයාලා දැකලා තියෙන පෘථිවි ගෝලයේ ආකෘතිය හැම එකකම මෙන්න මෙහෙම අංශක 95 කෙරෙන් තියෙන ලම්බකෝණ.
පරිභ්‍රමණය කියන වචනේ තවලා අහලා තියෙනවා ඒ තමා වටා කැරකවීමෙන් සූර්ය වටා කැරකවීම කියලා ඒ පොඩි පන්තියේ ජනන දියරනේ එතකොට සූර්යා මෙහෙමින් අතරේ මෙයා මෙන්න මේ වගේ එයාගේ අක්ෂ මේ කක්ෂයක එහෙම නැත්නම් එයාගේ ගමන් මාර්ගයට කියන්නේ කක්ෂය කියලා මේ අංශක 23 ආමාර ඇලව ඉඳගෙන එයා සූර්යාවට අපි සූර්යා ඉස් කියලා ගමු එයා සූර්යාවට ගමන් කරනවා දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න අපේ පෘථුවිය. හරි. දැන් පෘථුවියේ භ්‍රමණ මේ ඇත්තම අක්ෂයේ ලම්බක ඕනම තියෙනවා. නමුත් එයාගේ භ්‍රමණ අක්ෂයේ වංගු අංශක 23 ආමාරක් මෙහෙම අපි ඇලව අඳිනවා කියලා. ඒතකොට මේ අංශක 23 ආමාරක් ඇලව තමයි එයා භ්‍රමණේ වෙන්නේ. ඔන්න එයා වටේ භ්‍රමණේ වෙමින් මෙන්න මේ සූර්යා වටේ ගමන් කරනවා. තමන් වටා කැරකවමින් සූර්යා වටේත් යනවා. එතකොට අපි කියනවා පරිභ්‍රමණය කියලා. ඒතකොට මෙහෙම තමන්ගේ අක්ෂයේ වටේ භ්‍රමණයේ වෙලා නවතින්නේ නැහැ. මොනවා නවතින්නේ නැහැ. මෙයා මෙහෙම භ්‍රමණයේ වෙමින් සූර්යා වටේ ගමන් කරනවා. මොනවා සූර්යා වටේ ගමන් කරනවා. භ්‍රමණයේ වෙමින් සූර්යා වටේ ගමන් කරන එක තමයි අපි කියන්නේ පරිභ්‍රමණය කියලා. එතකොට මේ භ්‍රමණයේ වන අක්ෂය මේකට කියනවා භ්‍රමණයේ වන රේඛාව එයාගේ කක්ෂය කියලා. කක්ෂය. මේ ඇවිල්ලා භ්‍රමණ අක්ෂය. මේ භ්‍රමණ අක්ෂය තමයි මේ දීන්නේ. මේ භ්‍රමණ අක්ෂය මේක කක්ෂේ වචන කීපයක් තියෙනවා නේද? ඒතර භ්‍රමණ අක්ෂයයි ඊළඟ භ්‍රමණේ වන ගමන් මාර්ගයේ එයාගේ කක්ෂය ඊළඟ කක්ෂයේ පිහිටන තලය. තලය කියන්නේ දැන් එයා යන දැන් රේඛාව දැන් මෙහෙම නම් නම රේඛාව නම් මේ තලය. මේකට කියනවා කක්ෂ තලය කියලා. මෙන්න මේ කක්ෂ තලයට මෙයා මේ ඇලලා තියෙනවා. මේ කක්ෂ තලයේ ලම්බක වැදපු අක්ෂය. ඒකට අංශක 23 ආමාරක් ඇල වෙලා තියෙනවා. එහෙනම් කක්ෂ තලයට ඇලව මෙන්න මේ විදිහට සූර්යා වටේ ගමන් කරන එකට අපි නමක් කියනවා පුතේ පරිභ්‍රමණය කියලා. එහෙනම් භ්‍රමණය සහ පරිභ්‍රමණය වෙනස මේකයි. භ්‍රමණය කියන්නේ ආකාශ වස්තුවක් තමන්ගේ අක්ෂය වටේ කැරකවීම. තම අක්ෂය වටේ කැරකෙන එක. එතකොට පරිභ්‍රමණය කියන්නේ අක්ෂය වටේ කැරකෙමි නැත්නම් තමා වටා කැරකවමි මෙන්න මේ විදිහට සූර්යා වටා ගමන් කිරීම ඒ ගමන් කරන රේඛාව නැත්නම් ගමන් කරන මාර්ගයට කියනවා කක්ෂය කියලා ඒ කක්ෂයේ සූර්යයත් එක්ක පිහිටි තලයට කියනවා කක්ෂ තලය කියලා හැම ආකාශ වස්තුවක්ම මේ භ්‍රමණ අක්ෂයට ඇලව එහෙම නැත්නම් කක්ෂ තලයට ඇලව තමා භ්‍රමණය වෙන්නේ අපේ පෘථුවිය නම් අංශ 23 ආමාර මේ තලයට ඇලව භ්‍රමණය වෙන්නේ නැත්තම් අපි කියමු පරිභ්‍රමණය වෙනවා. හොඳයි. දැන් ගන්න එනවා භ්‍රමණය කියන මාතෘකාව ලියා ගන්න භ්‍රමණය කියන එක මොකක්ද කියලා. ග්‍රහලෝකයක් තම අක්ෂය වටා කැරකවීමයි. ඉරක් ගහන්න තම අක්ෂය වටා කියන එක යටින් තවදෙන්නු පුතේ තව කාරණයක් කියන්න තියෙනවා. ඔයාල දන්නවා දිනේ නැත්තම් දවස සහ වර්ෂය කියන එක. මේ එක භ්‍රමණයකට ගතවන කාලය. හරි ඒ භ්‍රමණයකට ගතවන කාලය අපි කියනවා පෘථුවි නම් පෘථුවි දිනයක්. අඟහරු නම් අඟහරු දිනයක්. සිකුරු නම් සිකුරු දිනයක්. ඔය දැන් අපේ දිනයක් තියෙනවා. ඒකට ගත වෙනවා ඔයාල දන්නවා පැය 24ක් එක දවසක් කියන්නේ. එක භ්‍රමණයකට ගතවන කාලය අපේ නම් පෘථුවි දිනයක්. එක භ්‍රමණයකට ගතවන කාලය අපි කියනවා මේ ග්‍රහලෝක දිනයක්. ඒ ග්‍රහලෝක දිනය අපේ නම් පැය 24යි ඒ භ්‍රමණයකට ගත වන කාලය. ඒතර ඔයාලා දැන් කියේ පරිභ්‍රමණයට ගත වන කාලයත් ඔයාලා දන්නවා. මේ තමන් වටේ කැරකමින් සූර්යා වටා එක වටයක් යන ගත වන කාලය. දැන් අපේ නම් ඒකට කියනවා ග්‍රහලෝක වර්ෂයක් කියලා. මේක ග්‍රහලෝක දිනයක්, මේක ග්‍රහලෝක වර්ෂයක්. මේ ග්‍රහලෝක වර්ෂය අපේ පෘථුවිය නම් හැම එක්කෙනාටම වෙනස් වෙනවා. අපේ පෘථුවිය නම් දින 365.25 නැත්නම් 4.5 ඔය ප්‍රමාණය තමයි ආලෝක වර්ෂයක් කියලා කියන්නේ. හොඳයි එහෙනම් දැන් තරුණ කුණක් දාලා භ්‍රමණයේ යට තියාගන්න තව එක කාරණයක්.
एक ब्रह्मणे एक गतवन काले ग्रहलोक दिने की एक ब्रह्मणे एक गतवन काले ग्रहलोक दिने की उदाहरण पृथ्वी ये दिने आप पैविसी आता पृथ्वी दिने पैविसी आता एक ब्रह्मणे एक गतवन काले हरि तो बोलते हैं लिया करने ना परिब्रह्मणे की नवचने अधास परिब्रह्मणे लिया है ताम अक्षय वटा ब्रह्मणे विमिन ब्रह्मणे विमिन ताम अक्षय वटा ब्रह्मणे विमिन ताम अक्षय वटा ब्रह्मणे विमिन सूर्या वटा खैर कभी दमन किरीम ताम अक्षय वटा ब्रह्मणे विमिन सूर्या वटा दमन किरीम තරලකුණ දාලිය යන්න එක් පරිභ්‍රමණ එක් පරිභ්‍රමණ කාලයක් එක් පරිභ්‍රමණ කාලයක් ග්‍රහලෝක වර්ෂයේදී මේක පරිභ්‍රමණ කාලයක් මෙතන මෙතෙන් දෙන්න තම වටේ කරගමින් සූර්ය වටේ යන්න එක් පරිභ්‍රමණ කාලයක් ග්‍රහලෝක වර්ෂයේදී උදාහරණ පෘථුවියේ ग्रहालोक वर्षे दिन तुलसी है टप्पाई दसवां देखाई पाए हाथरण ने कही ये लिखा पर दान में देखा जैसे हम पाए सर देखा सम दसवां देखाई पाए क्या हाथरण ने कही हाथरण ने क्या हाथरण के तुरंत हाथवाई दिन तुलसी है टा है आदि का वर्ष या किन के वाला दान और ये तुलसी है टा है किन दसवां देखाई पाए वही कही देखाई दसवां पाए इतनी ये ब्रह्मण गहरों को आर्शे इन्हें तुलसी है टपाए इसमें देखा ही पाए हर इलाके को देखा ना इस तरह पे पुराण दिया हुआ है पृथ्वी ये ब्रह्मण ये वाले थाम अक्षय वाला आंसर का विषय तो ना हमारा अक्षय वाटा या मार दिए पढ़े इंदर थाम अक्षय वाटा बना आता है मैं अक्षय वाटा बना आता है सूर्य वाटा गमन करना मार के कक्षे सूर्य वाटा गमन करना मार के कक्षे ऐसे रखना किया ना पड़ना पड़े नहीं देता लोगों ने आगे नहीं कर पृथ्वी के ब्रह्मणे वन में तामा अक्षय वटा बना आता है सूर्य वटा याना मार्गे कक्षे सूर्य वटा याना मार्गे कक्षे ग्रहालोक सियाल नमा काक्ष ताले एट मैं काक्ष ताले मान नाम कर लेती हूँ ग्रहालोक सियाल नमा काक्ष ताले एट अलग परिभ्रमणे भी अलग परिभ्रमणे में हो लड़को पुत्र ये ना मानसिक विस्तुर हम आवारा काक्ष ताले एट अलग हो काक्ष ताले एट अलग परिभ्रमणे भी हो दे दें काक्ष ताले काक्षे මේ අක්ෂය මේ භ්‍රමණ අක්ෂය මේ ආදි අක්ෂය අක්ෂයට ගමන වෙනවා අක්ෂතලයට ලැබෙන මෙන්න මේ රූපය ඔයාලගේ හිස් කොටුවක් තියෙනවා අන්න එතන ඇද ගන්න පුතේ ඒ ඇද ගන්න වෙලාව දෙන්නම් මම ඊට පස්සේ පුතේ ඔයාලගේ අච්චු පොත අරගෙන පොඩ්ඩක් 90ට පිටුව පෙරලා ගන්න 90ට පිටුව වගුවක් තියෙනවා ඒ වගුව මම උතර දාලා නැහැ හැමෝම පෙළ පොත අරගෙන 90ට පිටුව පෙරලාගෙන 90ට පිටුවේ අභ්‍ය ප්‍රශ්න ඒ වගුව උදව් කරගෙන මම ඇගයින් පොතේ මේ පැවරුමේ දීලා තියෙන ප්‍රශ්න වගේ එකක් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිවෙලින් ලියන්න. ඔයාලා ඒ වගේ උදව් කරගෙන ලියහැ. ඒක නැත්නම් ඔයාලා දන්නවයි කරා. විශාලම ග්‍රහයයි කුඩාම ග්‍රහයයි එකක් පොඩි පන්තියෙන් දැන් දාන්න. අනුමත පිටු උදව් කරගෙන ලියන්නත් පුළුවන්. වැඩිම උපග්‍රහයන් ගණනක් ඉන්නේ කාටද? අනේ ඒකත් ඒ වගේම තියෙනවා. ඊළඟ එක තමයි උපග්‍රහයන් නැති ග්‍රහලෝක මොනවාද? අනේ උපග්‍රහය නැත්තේ කවුද කියලා අහලා තියෙනවා. ඒ වගේ උදව් කරගෙන ලියන්න. ब्रह्मण काले अडुम एक तमाम वटे रावण गांड गतवन काले अडुम एक के ना काउद किया तार दिए अडुम एक के ना काउद ब्रह्मण काले अडुम ईला एक के ना ब्रह्मण काले वैडिम एक ना वैडिम काले एक गतवन ने काउद किया तार दिए काक्ष काले एक वैडिम आना थिया एक ना मेकना यार ब्रह्मण अक्षय अक्षय एक ना वैडिम आना थिया වැඩි මානතියක එද මෙහෙම කියන තම්බකව මේ මානතියක් තවානතියක් තවානතියක් මෙහෙම හැරෙන්න පුළුවන් ගොඩක් ආනතිය. හරි මෙහෙම තියලා මෙහෙම තියලා මෙහෙම තියලා ඔහොම හැරෙන්න පුළුවන්.
වැඩිම ආනතියක් තියෙන කවුද ඊළඟට සෞරග්‍රහ මණ්ඩලයේ ආකෘතියක් හදන්න කියන උදේ ඇත්තට මේක හදන හැටි මම කියලා දෙන්නම් ඒක හදන්න ඔයාලා උත්සාහ කරන්න විදිහට ඔයාලට පුළුවන් තියෙන උපාංග තියෙනවා ඒ උපාංග ඉදව කරගෙන ඔයාලගේ සෞරග්‍රහ මණ්ඩල ආකෘතිය හදන්න ඕනේ ඔයාලගේ ගෙයිමක් ඔය පෙරපොතේ අනුමත පිටු ආසන්නෙම ඒක හදන විදිහ තියෙනවා ඔයාලට පුළුවන් රිජිෆෝන් බෝල විශාලම එකක් ඉඳන් ඒ ප්‍රමාණයෙන් කුඩා විශාල වෙන රිජිෆෝන් බෝල ටිකක් වාගෙන මේක කරන්න පුළුවන් මේ වෙලාවේ රිජිෆෝන් බෝල හොයාගන්න අමාරු නම් ඔයාලට ඒ ග්‍රහලෝකවල පරිමාණයට අනුරූපව හાર્ඩ්බෝඩ් රවුන්ඩ් එකක් අපිට සූර්යාවේ තරමට කැපුවා නම් අපි දන්නවා බුද ප්‍රමාණය කුඩාම එක්කෙනා සිකුරු ඊට පස්සේ යාලාවට වලු තියෙනවා ඒවත් ඇදලා ඒ මුද මෙයාගේ නෑ සිකුරු ඊට පස්සේ බුද සිකුරු පෘථුවි අපේ ග්‍රහලෝකයේ ඒ ඒ මේ ප්‍රමාණවලට අඳින්න ඇදලා බලලා බෝඩ් එකට ආසන්න වශයෙන් වර්ණ ගන්නවල උන නම් ලියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ආකෘතිය හදන්න නෑ මේක හදන්න විවිධ ක්‍රම තියෙනවා මේක එක ක්‍රමයක් කියනවා අච්චු පොතේ වලේ තියෙන එකේ එකේ මේ මෙහෙම කෝටුවක මේ ටික නූල් වලින් මේ මෙහෙම පිළි වලින් එල්ලන්න දෙනවා නූල් වලින් මේ කාඩ්බෝඩ් ටික දැන් මේකට රිජිෆෝන් බෝල තියෙනවා නම් ඉතින් ඒක ලස්සනයි අන්නේ ආකෘතිය හදන්න ගෙදරදී ආකෘතිය හදන්න දැන් මේ දවස්වල එතකොට දැන් මේ මම ඔය දුන්න 98 පිටුවේ ප්‍රශ්න ටික ඔයාලා තනියෙන් කරන්ඩ මේ රූපේ අඳින්න මේ ආකෘතිය හදන්න මේ ඔක්කොම ඔයාලගේ වැඩ දැන් මම මූල ටික කියලා දුන්නා දැන් ඔයාලා නම් කාලය දෙන්න පුතේ මේ මේ ගැද ගන්න විතරයි වීඩියෝ එක යනාතර කාලය දෙන්න ඔබ දැන් අද ගන්න කොහොමද ඊට පස්සේ ඔයාලා අර ප්‍රශ්න වලට උත්තර ලියන එක මේක හදල එක පස්සේ කරන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න වීඩියෝ එක ප්ලේ වෙන එක නවත්තන්න මේ ප්ලේ වෙන එක නවත්තන්න නවත්තලා ප්‍රශ්න උත්තර ලියන්න ඊට පස්සේ මම ඔයාලා වීඩියෝ ඔන් කරනකොට මම උත්තර ටික ඔයාලා වීඩියෝ ඔන් කරලා උත්තර ටික කියාවේ යන්න හරි දැන් ඉක්මනින් මේ රූපය අද ගන්න මේකටත් ඉතින් ඔයාලා වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරා නම් පුතේ කාර්ය නාස්ති වෙන්නේ නැහැ අපි ඒ හින්දා ඕකත් ඔයාලා වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා හදන්න උත්සාහ කරන්න හරි පුතේ ඔයාලා මේ රූපේ මම කව වීඩියෝ එක ප්ලේ කරන නතර කරලා හරි හදගන්න කියලා උනායි මම කියන්නම් මෙන්න කක්ෂය කරගෙන පාර යන පාර ගමන් මාර්ගය ඒක යන තලය සූර්යයාත් එක්ක තියෙන තලය කක්ෂ තලය මේ යන පාරේ තලය කක්ෂ තලය මේ කක්ෂ තලයට ඇලව තමයි ගමන අක්ෂය තියෙන ගමනේ වෙන්නේ එතකොට මෙන්න ගමනේ වෙන අක්ෂය මේක ප්‍රමණය නක්ෂය මේක යගේ අක්ෂය. එතන මේ රූප ටික ඔයාල ඇඳගෙන ප්‍රශ්නවලට උත්තර වලම කියනවා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිවෙලින් කියන කිව්වහම මේක ඉතින් පොඩි පන්දිලාගෙන ඔයාල දාන්නවා බුද සිකුරු අඟහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චුන් ඉස්සර නමයක් තිබ්බා ප්ලූටෝ. දැන් ප්ලූටෝ ග්‍රහලෝකයක් ලෙස ගණන් ගන්න නෑ. ආකාශ වස්තුවක් තමයි. හැබැයි ඒ ග්‍රහලෝකයක ಗುಣ නැති නිසා කොහොමද ග්‍රහලෝකයක් කියලා අඳුනගන්න තියෙන්න ඕනේ ගුණාංග කීපයක් තියෙනවා. ඒකක් තමයි ගෝලාකාර හැඩේ උත්තරී. ඊළඟට ඔක්කොම දැන් ප්ලූටෝත් ගෝලාකාරයි තමයි. නියමිත ස්කන්ධයක් නියමිත පරිමාවක් ඒ තියෙන්න ඕනේ. පොඩි චූටි දිල් ගෝලයක් වගේ ග්‍රහලෝකයක් කියන්නේ නැහැ අපි ගෝලාකාර නම්. එතකොට එයාගේ නියමිත ස්කන්ධය තිබ්බා. ඊළඟට නියමිත කක්ෂතලයේ ගමන් කරන අතර එයාගේ කක්ෂතලයේ එයා යන කක්ෂතලයේ වෙනත් ආකාශ වස්තු රඳවන්න නොගැනීම. අන්න ඒක ප්ලූටෝ වල තිබුණේ නැහැ. ප්ලූටෝ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක නමේ අයින් කළා. එතකොට අටයි තියෙන්නේ බුධ, සිකුරු, පෘථුවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චුන් වලින් ඉවරයි. ඊළඟට විශාලම ග්‍රහයා ඔයාලා දන්නවා බ්‍රහස්පති. බ්‍රහස්පති මහ විශාලයි. ප්‍රමාණය කුඩාම එක්කෙනා බුධ කියලා ඔයාලා දන්නවා. වැඩිම උපග්‍රහයන් ගන්නත් ඉන්නේ අර බ්‍රහස්පතිද. ඒකට අපිට ආසන්න හේතුවක් කියන්න පුළුවන්. විශාලත්වයෙන් වැඩි වෙන්න ආකර්ෂණය, ගුරුත්වාකර්ෂණය වැඩි වෙනවා. ග්‍රහලෝක 40 ගන්න 60 ගන්න 67ක් විතර මම මතකයි කියලා ඔයාලා මගුයි බලන්න ග්‍රහලෝක 67ක් විතර මේ වැඩිම ප්‍රමාණයක් ඉන්නේ අපිට එක්කෙනයි උපග්‍රහයෝ හරි උපග්‍රහයෝ අරයට ප්‍රධානලෝක 67 චන්ද්‍රය 67 අදාල 67ක් පායි අපිට එක චන්ද්‍රය ඒ නිසා අන්නේ වගේ වෙනසක් තියෙනවා අපිට එක හදක් තිබ්බට සිකුරුටයි බුදටයි එක හදක්වත් නැහැ يعني උපචාර උපග්‍රහය එක්කෙනෙක්වත් නැහැ අපිට උපග්‍රහයක් කෙනෙක් ඉන්නකොට ග්‍රහස්පතිට තමයි වැඩිම ඉන්නේ එහෙනම් 67යි උපග්‍රහය නැති ග්‍රහලෝක මොනවද මතක තියාගන්න බුද සිකුරු මුලින්ම ඉන්න දෙන්න බුද සිකුරු ඊළඟට භ්‍රමණ කාලයේ අඳුම ග්‍රහලෝකයේ කුමක්ද කියලා අහනවා එනම විශාල වුණාට තග්ගල් වේගයෙන් කරගෙන ග්‍රහස්පති ග්‍රහස්පතිගේ කාලය සාමාන්‍යයෙන් පෘථුවියේ පෘථුවි දින අපේ පෘථුවි දිනයකින් 0.48ක් විතර කාලයක් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පෘථුවි දිනයක් පැය 24යි පැය 24න් පැය 12ක් වුණොත් ඒ කියන්නේ පැය 12ක් යද්දි දවල් වෙලා ඉන්න කතන්දරයක් ආවොත් 0.5යි
ඊටත්තර මේක පැය 8ක විතර කද්දලා කරන කරවම ගහගෙන පැය 8ක විතර ඊළඟට අපි ගත්තොත් එහෙම එහෙනම් භ්‍රමණ වේගය වැඩි මෙක්කෙන අය භ්‍රමණ කාලය අඩුම ග්‍රහය අය වැඩි මෙක්කෙන කවුද සිකුරු දැන් සිකුරුගේ භ්‍රමණ කාලය තමන් වටේ ඒ කරවමක් අරගෙන දින 243ක් අපේ අවුරුද්දේ ක්‍රීඩයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉරේලිය වැඩන පැත්තේ දින 100 ගානක්ම කළුවරයි රෑ දවස් 100 ගානක්ම රෑ දවස් 100 ගානක්ම දවල් එහෙම ගත්තොත් සිකුරුයි ඒ සිකුරේ ජීවේ පවතින තමාම දවස් 100කට දෙලිය රෑ දවස් 100කට දවල් එහෙම මානුවොත් එහෙම හරි කරදරයි ඒකම මේ සිකුරු තමා මේ කක්ෂතලයට වැඩිම ආනතියකින් භ්‍රමණය වෙන්නේ අංශක 180ට කික්ක ආනතියම තියෙනවා right එහෙනම් දැන් මේ සිකුරු විශේෂකිනේ එයාගේ දැන් එක උපදායකක් නැහැ දෙවැනි එක තමා භ්‍රමණ කාලයේ වැඩිම ඒකම එයාගේ කක්ෂතලයට වැඩිම ආනතියක් තියෙන සිකුරු දැන් සිකුරුගේ අපිට සිකුරු ගැන ගොඩක් කතාන්දර තියෙනවා හොඳයි එහෙනම් දැන් ඔයාලගේ උත්තර බලමු භ්‍රමණ කාලයේ වැඩිම සිකුරු භ්‍රමණ තලයේ වැඩිම ආනතියක් තියෙන එක නා සිකුරු ඊළඟට ඔයාලගේ පැවරුම ආනර ග්‍රහ ආකෘතිය සාධනක පුතේ ඒ ආකෘතිය නම් හදන්න ඒ ආකෘතිය හදන්න තියෙන සම්පත් වලින් හදන්න පුළුවන් මාන ඒක අමාරු නෑ පරිමාණය ගැන තේරුම් අරන් හදන්න ඕනේ හරි දැන් අපි බලමු ඊළඟ පාඩමට මාතෘකාවට යමු මේ ග්‍රහලෝක චලිතය ගැන මේ ග්‍රහලෝක චලිතය කියන කිව්වහම පුතේ මේ අපේ ග්‍රහලෝක ඔක්කොම මේ සූර්යයා වටේම කරගෙනවනේ දැන් සූර්යයා වටේ එයාගේ නියමිත කක්ෂතලයක එයා ගමන් කරනවා ඒ ග්‍රහලෝක මේ ග්‍රහලෝක ඒ විදියට සූර්යයා වටේ යන්න හේතුවක් තියෙන්න බෑ එයාලා වෙන මොහේ යන්න තිබුණා මේ යන්න තිබුණා නෑ එහෙම නැත්තම් මේ ඉරට හඩාගෙන ගඩක් කරලා දෙන වැටෙන්න තිබ්බා නමුත් එහෙම නැතුව මේ ගානට ඉර වටේම ගමන් කරනවා මේ ඉර වටේ රඳවන් ඉන්න මේ සූර්යයාට තියෙන විශේෂ ගුරුත්වාකර්ෂණ බලයක් විශාල ග්‍රහලෝක විශාල ආකාශ වස්තුවක් නිසා මේ ආකර්ෂණයෙන් මිදෙන්න බැරි හින්දා මේගොල්ලෝ කරගෙනවා එතකොට මිදිලා බැරි වෙලාවත් වේගය වැඩි වුණොත් එයාගේ ආකර්ෂණය වැඩිවෙද්දී ඇදිලා ඇවිල්ලා විනාශ වෙනවා මෙයාගේ ආකර්ෂණය නැති වුණොත් මිදිලා ගිහිල්ලා කොහේ හරි විශ්වතලකට යනවා නමුත් ඒ දෙකම නොවි මෙයා ගමන් කරනවා නියත වේගයෙන් ඒකාකාර වේගයෙන් අපි කියනවා නියත වේගය නිසා තමයි මේ කතන්දරය වෙන්නේ නියත වේගය ලැබුවට පස්සේ මෙයාගේ මේ පැත්තට ඇදෙන බලයයි ඔයාලට පස්සේ කතා කරනවා මේ පැත්තට තියෙන බලයයි දෙක සමාන වෙනවා ඒ සමාන වීම නිසා මෙයා ඔය විදිහට නියත වේගයකින් කරකිනවා නියත වේගයකින් එකම වේගයකින් දිගටම යනවා වේගය වෙනස් වුණොත් එහෙම මේ ආකර්ෂණය වෙනස් වුණොත් වේගය වෙනස් වෙනවා වේගය වෙනස් වුණොත් එක්කම යා මේකට ඇදගෙන වැටෙනවා එහෙම නැත්නම් මෙතනින් එළියට යනවා දැන් උදාහරණයක් විදිහට වාටේ ක්‍රියාකාරකමක් විදිහට ඔය කරන් තියෙන පුතේ මෙන්න මේ වගේ ආකාශ වස්තුවක් විදිහට සලකලා මෙන්න මේ වගේ මොකක් හරි ගැට ගහලා නූලක මෙයා මෙන්න මෙහෙම කරකවන්න තියෙනවා එහෙම කරකවන එකක් තියෙනවා එතන කරකවද්දී හිතන්නකෝ දැන් මම මේ කරකවනකොට මේ නූලේ ගැට ගැහිලා තිබුණාට මේ නූලෙන් මම වැඩි බලයක් ඇද්දොත් එහෙම අතපැත්තට මෙයා මෙහෙම ඇදලා යනවා මම වැඩියෙන් ඇද්දොත් වැඩියෙන් මම මෙහෙම ඇද්දොත් මේ වේගය අඩු වුණොත් මේ පැත්තට එනවා බැරි වෙලාවත් මේ නූල කැඩිලා ගියොත් මේ මැද්දෙන් මෙයා බිඳිලා ගියොත් කියන මගේ වේගය වැඩි වුණොත් අනිවාර්යයෙන් මම මෙයාගේ ඇතහැරුවොත් මෙයාගේ මේ වක්‍රයේ මේ ගමන් මඟ තියෙන්නේ නැහැ මේ පතේ තියෙන්නේ නැහැ මේ කක්ෂයේ තියෙන්නේ නැහැ යා යා අනිවාර්යයෙන් මේ විදුල ගමන් ඔහොම ගැලවිලා යනවා පාට එතකොට ඒ විදිහට යන්න හේතුව තමයි මේ මෙතනින් උදාහරණ මෙයාගේ ආකර්ෂණ නැති වෙන මේ පැත්තට ආකර්ෂණය වැඩි වුණොත් අර මං අතෑරින්න කලින් අතපැත්තට ඇදලා යනවා වගේ මෙයා ඇදලා ඉන්න පුළුවන් අන්න ඒ විදිහට නැතුව මේ දෙපැත්තේ බල සමාන වෙලා නියත වේගයකින් ගමන් කරනවා සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑම නිසා හොඳයි ඔය හැම ආකාශ වස්තුවකටම ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා පුතේ දැන් අපි අපේ ආකර්ෂණයෙන් තමයි හඳ කරක් හඳ අපේ වටේ තියන්නේ අපේ ගුරුත්වාකර්ෂණ බලය නිසා හඳත් නියත වේගයෙන් චලනය වෙනවා එතකොට ඒකේ වේගය වැඩි අඩු වුණොත් එහෙම අපේ උදාහැරෙන්න පුළුවන් එක්ක ඒව නැත්තම් අපේ දෙසට ආකර්ෂණය වැඩි වුණොත් ඇදිලා ඉන්නත් පුළුවන් නමුත් යා නියත වේගයේ පවත්වාගෙන ඉන්නවා ඒ නිසා එකම කක්ෂයක හැම වෙලෙම ගමන් කරනවා හොඳයි දැන් බලන්න ග්‍රහලෝක වල චලිතයට හේතුව ලියන්න සූර්යාගේ ගුරුත්වාකර්ෂණ මගින් සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය මගින් ග්‍රහලෝක සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය මගින් ග්‍රහලෝක සූර්යා වෙතට ඇදී පවතී සූර්යා වෙතට ඇදී පවතී ග්‍රහලෝක සූර්යා වෙතට ඇදී පවතිනවා
ග්‍රහලෝකවල වේගයේ චලන වේගය අඩු වුවොත් ග්‍රහලෝකවල චලන වේගය අඩු වුවොත් ඒ කියන්නේ සූර්යගේ වැඩි බලයක් එනොත් එහෙම නැත්නම් ග්‍රහලෝකවල වේගය අඩු වුවොත් සූර්යා දෙසටත් වේගය වැඩි වුවොත් වේගය වැඩි වුණොත් වේගය වැඩි වුවොත් සූර්යාගෙන් ඉවතටත් වේගය වැඩි වුවොත් සූර්යාගෙන් ඉවතටත් චලනයේ වේගය ඒ ග්‍රහලෝකවල නියත වේගය නිසා අලුත් උරියන්න පිටත් ලකුණක් දාලා තියෙනවා ඒ ග්‍රහලෝකවල නියත වේගය නිසා එසේ සිදු නොවේ එසේ සිදු නොවේ හරි දැන් ක්‍රියාකාරකම මේ නූල කැටගැසූ ගල් කැටයක් කියන ක්‍රියාකාරකම ලියලා තියෙන මුතේ ක්‍රියාකාරකම නූල කැටගැසූ ගල් කැටයක් හිසට ඉදලින් කරකවීම මෙන්න නූල අපි නූල ගැට ගහපු ගල් කැටය ඊළඟට බලමු එන ගල් කැටය මෙයා හිසට ඉහළින් භ්‍රමණය කරනවා අපි හිතමු මෙන්න මෙහෙම මෙයා කරකිනවා කියලා ඒ කරකිනකොට මුතේ අපි වැඩියෙන් මෙහාට අදින්නෙත් නැතුව මෙයාගේ වේගය වැඩි වෙන්නෙත් නැතුව මෙයා නියත වේගයකින් යනකම් තමයි ඕක මේ පැත්තේ බලයයි මේ පැත්තේ බලයයි සමාන වෙලා මෙයා ගානට කරකිනවා එතකොට අපි වැඩියෙන් ඇදුනොත් මෙහෙටද අපෙන් නිදහස් වුනොත් මේ චලනයෙන් අයින් වෙනවා ඒ වගේ ග්‍රහ ලෝකත් මේ විදිහට යනවා දැන් ඔයාලගේ ඔය මුකසතහනේ ඔය හිස් කොටුවක් තියෙනවා ඒකේ මෙන්න මේ නූලයි ගල් කැටයයි මෙයාගේ චලන ඔන්නෝය අගයයි ඇඳ ගන්නටක් ගන්න මේ රූපය ඇඳ ගන්න නිරීක්ෂණය මම කියන්නම් නිගමනයක් මම කියන්නම් හරි මුදේ දැන් නිරීක්ෂණය කියන්න ගල් කැටය හිස වටා චලනය වීම නිගමණය ඒකාකාර වේගයෙන් ගමන් කරන විට එකම මාර්ගයක ගමන් කරයි ඒකාකාර වේගයෙන් ගමන් කරන විට එකම අක්ෂයක ගමන් කරයි එකම අක්ෂයක ගමන් කරයි රයිට් ඒකාකාර වේගයෙන් ගමන් කරනට එකම අක්ෂයක ගමන් කරයි දැන් යන්න පුතේ එහා පැත්තේ පිටුවට වාරම නැවත කියනවා රූප අඳින්න වෙලාවල් මන් දෙන්නේ නැහැ පුතේ. ඒ වෙලාවේ විදියක පේන අතර කරලා රූපේ ඇඳලා විරාම අඳිනා ඒ විදියට කරගන්න. හරි දැන් පුතේ අනිත් පිටුවට පිටුවක් දෙක. ඒකේ තියෙනවා මෙන්න මේ රූපය. ඔයාලට පේනවා මේ සූර්යා මේ ග්‍රහලෝකයක් තියෙනවා කියලා හිතන්න ඕක. මෙයා පුතේ අඩු වේගයෙන් ගියොත් සූර්යයා විතර දැරස් දාලා හදාගන්න. වේගයගේ වැඩි වුණොත් එයා සූර්යයෙන් ඉවතට යනවා. ඊළඟට මෙයා නියත වේගයෙන් යනවා නම් සූර්යා වටේ නියමිත ගමන් මාර්ගයේ කක්ෂතලයේ කක්ෂයේ එයා ගමන් කරනවා මේ නියමිත කක්ෂයේ ගමන් කරනවා නියත වේගයෙන් යන වෙලාව මේ වේගය අඩු සහ වේගය වැඩි වෙනවා දැන් මේ රූප දෙක ඔයාලගේ ඩියුට් එකේ තියෙනවා ඒ ඩියුට් එක නැතිව ඉන්නවනම් මේ රූප දෙක ඇඳගෙන මේ වේගය වැඩි කොට මේ වේගය අඩු කොට මේ නියත වේගය කියලා ලියා ගන්න ඕනේ එච්චරයි කියන්නේ හොඳයි මේ රූප තියෙන දර තව ලකුණක් දාලා ලියා ගන්න මෙම රූපේ අනුව වේගය අඩු විට සූර්යා දෙසට වේගය අඩු විට සූර්යා දෙසටත් වේගය වැඩි වූ විට සූර්යාගෙන් ඉවතටත් වේගය වැඩි වූ විට සූර්යාගෙන් ඉවතටත් ආකාශ වස්තු ආකාශ වස්තු ගමන් කරන අතර නියත වේගයෙන් ගමන් කරන විට නියත වේගයෙන් ගමන් කරන විට එකම කක්ෂයේ
නියත වේගයෙන් ගමන් කරන විට එකම කක්ෂයේ පිහිටන බව එකම කක්ෂයේ පිහිටන බව හරි එනකොට මේ රූපේ සටහන් කරගන්න නැති අය ඉන්නවනම් අත්ගාලා අපි දැන් යනවා ඊළඟට මාතෘකාව ඍතු විපර්යාසය ඇති වෙන විදිය ගැන කතා කරන්න ඍතු විපර්යාසය කියන්නේ අලුත් කොටසක් ඍතු විපර්යාසය ගැන අපි දැන් බලමු හරි පුතේ අපි අර ඍතු විපර්යාසය ගැන කතා කරන්න පොඩ්ඩක් හදන්නේ ඍතු විපර්යාසය අපේ රටට බලපාන්නේ අවල දන්නවා ඇත්තටම වැඩිපුරම බලපාන්නේ සමකේ ආසන රටවල නෙමෙයි ඔබ මේ සමකේ මම ඇඳලා තියෙන්නේ මේ උතුරු අර්ධගෝලයේ දකුණු අර්ධගෝලයේ උතුර දකුණ එතකොට මේ අපි මේ විදිහට ප්‍රමණය වෙනකොට ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ආය වෙනවා මේක පරිභ්‍රමණයක් වෙනකොට අපි තෝ මේ පෘථුවිය එයාගේ කක්ෂයට මේ කක්ෂ තලයට ඇලවෙනවා අංශ 23මාරක් ඇලවෙලා තමයි ගමණය වෙන්නේ ඔය ඇලවෙලා ප්‍රමණය වෙන නිසා තමයි මේ ඍතු විපර්යාසයේ ඒ ප්‍රදේශවලට වැඩිපුර දැනෙන අපිටත් ඔය දෙසැම්බර් මාසේ පොඩි විපර්යාස ගතියක් යන්තමට දෙනකොට අපිට ඒක දැනෙනවා අඩුයි මේ සමකය කියලා හිතන්නකෝ මේ භ්‍රමණ අක්ෂය කියලා හිතන්නකෝ මේ සමකය මේ භ්‍රමණ අක්ෂය එතකොට මේ ඉරියව්ව වැටෙන විදිය කියලා හිතන්න දැන් මම ඕක පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට මේ බෝලේදී ඇත්තටම අපිට මෙයා ලම්බකව තියෙනවා මේ පෘථුවිය මෙන්න මේ වගේ භ්‍රමණ අක්ෂයට ලම්බකව මෙහෙම තියෙනවා එතකොට මෙහෙම තියෙනවා නම් පුතේ භ්‍රමණ අක්ෂය ආනත නැත්තම් ඒ වැටෙන ඉරියව්ව හරියනම සමකයට අංශකණුවයි මේ පැත්තට අඩුයි මේ පැත්තට වැඩි අඩුයි මේ මේ හරිය ක්‍රමයෙන් අඩු වෙනවා ගාන තියෙනවා. ඒත් හැමදාම සමකයට පය 12ක් අවුල පය 12ක් තවල් ඒ විදිහට කිසිම විපර්යාසයක් නැතුව තියෙනවා. අර දෙපැත්තට වළවනකොට එහෙමයි. ඉරියව් අඩුයි හැමදාම සිඳලා ඒක විදිහම තියෙනවා. ඍතු නැහැ. මොනවද තියෙනවා? හම්ද තියෙන වැඩේ මෙයා මෙහෙම ඇලවෙනවානේ. මම ඇලවෙනවා. දැන් ඇලුණා මෙහෙම ඇලුණා හිතන්න. වලතර මේක උතුර මේක දකුණ. මෙහෙම ඇලුණාම මේ දකුණු පැත්ත මේ ඉස්සරහට මුන්නට එනවා මේ පැත්ත. ඉරියව් මෙහෙන් එනවා නම් ඒ පැත්ත ඉරියව් ලම්බකව වැටෙන ගන්නවා. ඒ වැටෙන ගන්නකොට ඒ පැත්ත ග්‍රීෂ්මය. එයි ප්‍රශ්නේ වැඩි ලම්බකව වැටෙනවා මේ පැත්ත. හැබැයි මේ පැත්ත යාන්ත්‍රණය යන හින්දා සීත ඍතුවේ. මේ පැත්තට මෙහෙම ඇලුනහම වෙන්නේ ඒකයි. දැන් ඕක මම පැහැදිලි කරන්න කවුලෑරි පොඩ්ඩක් බලන්න. හරි අපි හිතමු දැන් මෙන්න අපේ පෘථුවිය පිළිබඳ අවස්ථා අතර මගේ XY කියන අවස්ථා දෙක ගන්නවා. ඒ කියන්නේ ජූනි 21යි දෙසැම්බර් 22යි දැන් බලන්න ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ආව ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ආව ජනවාරි පෙබරවාරි මාර්තු ඊට පස්සේ අර විදිහට ජූනි වලට එනවා ජූනි 21 වෙනිදා අපි මෙහෙම ඇඳට මෙහෙම ඇලව තියනවා ඔන්න ඇලව තියෙන එක වෙන සමකය මම ඉස්සෙල්ලා පෙන්න විදියට මොකදේ දැන් ඉරේලිය මේ පැත්තට වැඩිම වැඩෙනවා මේක විශාල කරලා ගත්තොත් මෙතන x අවස්ථාව මේ අවස්ථාව මම විශාල කරලා ඇඳුවොත් ඇත්තට ඉරේලිය මේ උඩ කොටසට වැඩිම වැඩෙනවා. ඔයාලා පේනවා මෙහෙට යන්න ටිකක් අමාරුයි නේ. මෙහෙට අඩු ඉරේලිය වැඩෙනවා. මෙහෙට ලම්බක. උතුරට ඔය විදිහට ලම්බකව ඉරේලිය වැඩෙනවා කියන්නේ මේ වෙලාවේ උතුරට අනිවාර්යෙන් රශ්මී එහෙම නැත්නම් අනිවාර්යෙන් ග්‍රීෂ්මයක් එනවා. ග්‍රීෂ්ම ඍතුවක්. දවල් කාලේ වැඩි, රෑ කාලේ අඩුයි. ග්‍රීෂ්ම ඍතුවක් එනවා. ඒකම දකුණු රැවේ, දකුණු අර්ධගෝලයේ, පෘථුවියේ දකුණු පල්ලෙහා කොටසට අනිවාර්යෙන් සීත ඍතුවක් මොකද සූර්යාලෝකයේ බොහොම ආනතව වැටෙන්නේ සමහර දවසේ පැය කීපයයි සීත ඍතුවේදී අවු වැටිලා යන්තම් නොපෙණියන ඉර මුදුන් වෙන්නෙම නැහැ එතකොට සාමාන්‍යයෙන් මේ වගේ කාලයක දවල් කාලේ මේ ප්‍රදේශය වැඩි දවල් කාලේ වැඩි දවල් කාලේ පැය 12ක් අපේ කියමුකෝ ඒගොල්ල පැය 12 නෙමෙයි පැය 18ක් ඒ වගේ ලොකු දවල් කාලයක් තියෙනවා ග්‍රීෂ්ම ඍතුවේ සීත ඍතුවේදී මේ පහළ අයට යාළුවෝ පැය කීපයක් අවු වැටෙන්නේ රාත්‍රී කාලේ වැඩි ඒ නිසා සීත ඍතුව කියලා කියන්නේ. දැන් ඒ ඇවිල්ල ජූනි 21නේ. දැන් මෙයා මේ ආනතියෙම භ්‍රමණය කරනවා. ඒ වගේ ආනතිය වල වෙනස් කරන්න බෑ. යා භ්‍රමණය වෙන ආනති ඔන්නම් දිගටම භ්‍රමණය වෙනකොට ඔයාලා ගන්න y අවස්ථාව. y කියන්නේ මේ ඍතු. කියන්නේ දෙසැම්බර් 22. ඕම මං ඇර දෙසැම්බර් 22. දැන් දෙසැම්බර් 22 ඒ ජූනි වලදී මේ පැත්තට මෙතෙන්ට මේ උතුරු පැත්තට සූර්යාලෝකයේ ලම්බකව වැටෙනකොට මෙතන බලන්න උතුර මෙහෙර රිංගන. මේ උතුරු පැත්තනේ මේ දකුණනේ මේ ගෝලිය. તો දකුණු පැත්ත මෙන්න මේ විදිහට කෙලින්ම වැටෙනවා ඉතින්. මේ දකුණු පැත්ත බලන්න පල්ලෙහා. તો ඉරේදී මෙහෙන් එන්නේ ඒ නිසා මම සූර්යාලෝකයේ මේ රතු පාටින් මේ නැදලා තියෙනවා. તો දකුණු අර්ධයේ මෙහාට ගිහින් කියන්නේ අනිවාර්යෙන් ඉරේදී මේ පැත්තට වැටෙනවා ලම්බකව මෙහෙට වැටෙන්නේ ආනතය.
දැන් මේ අවස්ථාවේ මේ කොටසට උතුරු වර්ධ ගෝලයට ශීත ගෝලය දකුණු වර්ධ ගෝලයට අන්න එන මොන ගෝලෙද? ග්‍රීෂ්ම ඍතු. ශීත ඍතුයි ග්‍රීෂ්ම ඍතුයි මාරු වෙනවා. ඒ මාරු වෙන්නේ ඇයි? දෙසැම්බර් මාසයේදී උතුරු වර්ධ ගෝලයට ශීත දකුණු වර්ධ ගෝලයට ග්‍රීෂ්ම ජූනි මාසයේදී ජූනි 21 වගේ ඒ කාලයේදී දකුණු වර්ධ උතුරු වර්ධ ගෝලයට ග්‍රීෂ්ම දකුණු වර්ධ ගෝලයට ශීත. එහෙම වෙන්නේ මෙයා ඇලව උන් නැත්තම් පුතේ මෙයා අංශක 90ට මෙයාගේ ගමනක්ෂයේ තිබ්බනම් හැමදාටම හැමතැනටම එක විදියටම තමයි දිවා රාත්‍රී කාලේ එන්නේ හැමතැනටම තද අවුව වැටෙන තැන්වල තද අවුව පෑදලාක් අවුව පෑදලාක් දවල් සමකයාසන්නයටදී දෙපැත්තටම වල හැමදාම ඉරේලියට ප්‍රමාණය ඒ ගන්න තියෙනවා ඒ කියන්නේ එයාගේ ඉරේලිය හරියටම අංශක 90ට යා භ්‍රමණය වුණා නම් අපි මෙතනින් අඳුත් එහෙම මෙයාගේ ගමනක්ෂයත් මේක නම් මෙයාගේ අක්ෂයත් ඒක නම් හැමදාම ඉරේලි ඔන්නේ ෆෝනින් එවැටින් ආය විනාශ වෙන්නේ මෙහෙට වෙලිය මෙහෙට අඩු වෙන්නේ නැහැ හැමදාටම මෙයාටයි මෙයාටයි මේ කොනසටයි හැමදාටම ඉරේලි වැටෙන එකම විදිය නමුත් එහෙම නොවෙන්නේ මෙන්න මේ අංශක 23මාරක් ඇලව පරිභ්‍රමණය වීම නිසා එහෙනම් ඍතු විපර්යාසයේ ඇති වෙනවා මේ සූර්ය තාපයේ බලපෑමෙන් ඍතු විපර්යාසයට හේතුව පෘථුවිය අක්ෂතලයට අංශක 23මාරක් ඇලව පරිභ්‍රමණය වීම එතකොට ඒකේ ජූනි මාසෙදී ග්‍රීෂ්ම ඍතුව ලැබෙන්නේ උතුරු අර්ධ ගෝලයට සූර්යාලෝකයේ ලම්බකව වැටෙන නිසා දකුණු අර්ධ ගෝලයට ශීත ඍතුව. දෙසැම්බර් 23 වගේ කාලෙදී 22 වගේ කාලෙදී දකුණු අර්ධ ගෝලයට මෙන්න මේ විදිහට දකුණු අර්ධ ගෝලයට ඉගෙන ලම්බකව වැටෙනවා උතුරට ඇලව වැටෙන නිසා දකුණට ග්‍රීෂ්මය උතුරට ශීත. හොඳයි. දැන් අපි පුතේ මේ නෝ මේක ඇඳලා තියෙනවා වගේ මේ ඇඳ දෙකේ ඔයාලා බලන්න පොඩ්ඩක් තියෙන හදාගන්න අපි දැන් මෙන්න මේ රූප දෙක ඔයාලගේ වම් පැත්තේ පොතේ හිට තියෙන දර වම් පැත්තේ ඩඩුයි නමුත් මේ දෙකට දාගමු ඇඳගමු xy කියලා මේක දාගන්න මේ රූපේ ඇඳලා තියෙනවා xy කියලා දාගන්න ඇඳලා නැති අය ඉන්නවනම් පොත ඩියුට එක නැති අයනම් පුතේ මේක ඇඳගන්න වීඩියෝ එක පේනතර කරලා මේක ඇඳගන්න ඇඳගෙන මේ ටික ඔයාලගේ ඩියුට එක තියලා වම් පැත්තේ ඉඳ තියෙනවා වම් පැත්තේ ඇඳගෙන ඊට පස්සේ සටහනට යාවන්න ගන්න හොඳයි සටහනට යමු අපි එනවා ඍතු විපර්යාසය ඇතුළේම ලියන්න පෘථුවි අක්ෂය පෘථුවිය එහි කක්ෂ තලයට එහි කක්ෂ තලයට පෘථුවිය එහි කක්ෂ තලයට අංශක 23මාරක් අංශක 23මාරක් පොඩ්ඩක් ඉඳ ඉතුරු කරගෙන ලියා ගන්න පුතේ ඊට මදි වෙයි පෘථුවිය එහි කක්ෂ තලයට අංශක 23මාරක් ඇලව පරිභ්‍රමණය වීම නිසා ඇලව පරිභ්‍රමණය වීම නිසා ඍතු විපර්යාසය ඇති වේ ඍතු විපර්යාසය ඇති වේ හරි ඉරක් ගන්න පුතේ ඇලව පරිභ්‍රමණයට නොයි ඍතු විපර්යාසයට ඇලව පරිභ්‍රමණයට නොයි ඍතු විපර්යාසයෙන් ඉරක් ගන්න. ඊළඟට තරලපණක් දාලා ලියන්න උදාහරණය තරලපණ පළවෙනි එකේ මේ ජූනි 21 අන්න දැන් රූපය වම් පැත්තේ වල ගැද ගන්න මේ රූපේ ජූනි 21 දාලා දෙසැම්බර් 22 දාලා මේ රූප දෙක දැන් ඇද ගන්න. ඇදලා නැති අය ඉන්නවා නම් ඉක්මනින් ඇද ගන්න. වීඩියෝ එක පේන නතර වෙනවා. නතර කරලා හරි. මම දැන් කියන උදාහරණය එක ජූනි 21 උතුරු අර්ධ ගෝලයට මේ උතුරු අර්ධ ගෝලයට ජූනි 21 උතුරු අර්ධ ගෝලයට හිරු කිරණ ලම්බකව පතනේ වේ ග්‍රීෂ්ම ඍතුවයි හිරු කිරණ ලම්බකව පතනේ වේ ග්‍රීෂ්ම ඍතුවයි හිරු කිරණ ලම්බකව පතනේ වේ ග්‍රීෂ්ම ඍතුවයි ඒකටම ලියන්න දකුණු වර්ධ ගෝලයට ආනතව පතනය වන නිසා ශීත ඍතුවයි දකුණු වර්ධ ගෝලයට ආනතව පතනය වන නිසා ශීත ඍතුවයි දකුණු අර්ධ ගෝලයට ආනතව පතනය වන නිසා ශීත ශීත ඍතුවයි හරි දැන් යමු ඊළඟ අන්තිමට එක පොඩි ඉඩක් ඇති තව උඩක් විතර තියෙනවා දෙසැම්බර් 22 මේ රූපය අරින්න ඕන වම් පැත්තේ දැන් ඇදලා නැත්තම් මම විනාඩියක් දෙන්නම් පස්සේ දෙසැම්බර් 22 බලන්න දෙසැම්බර් 22 මොකද
මේ පැත්තට ඉරේ වැඩිච්ච එක්කනාගේ ඒ පැත්තර නෙමෙයි අනිස්සරි වැඩි මෙතෙන්ට ගියා අනිත් පැත්තට ඒකයි මෙහෙන් ඉතරයන්නේ නේ මෙතනදි මේ පැත්තෙන් ඇඳලා මෙතනදි මේ පැත්තෙන් මෙහෙන් ඇඳලා එතකොට දකුණු අර්ධගෝලය තමයි ලම්බකව වැටෙන්නේ දෙසැම්බර් 22 දකුණු අර්ධගෝලයට හිරවිලිය ලම්බකව පතනේ වේ දකුණු අර්ධගෝලයට හිරවිලිය ලම්බකව පතනේ වේ ग्रीष्म ऋतुයි අනේ වැඩ නම් පුදු උතුරු අර්ධගෝලෙනේ උතුරුනේ උතුරු අර්ධගෝලෙ හදා ගන්න හදාගන්න දෙසැම්බර් 22 උතුරු අර්ධගෝලයේ අනේ වැඩ නේද හරියන්නේ හරියන්නේ දකුණු දකුණු අර්ධගෝලයට හරි තමයි බලා ගන්න ඇසය දෙසැම්බර් 22 දකුණු අර්ධගෝලයට කියපේ ඉස්සෙලා හරිනේ දකුණු අර්ධගෝලයට හිරවැලිය ලම්බකව පතනේ වේ ग्रीष्म ऋतुයි උතුරු අර්ධගෝලයට ආනතව පතනේ වේ ශීත ඍතුයි උතුරු අර්ධගෝලයට ආනතව පතනේ වේ ශීත ඍතුයි මොකද උතුරු අර්ධගෝලේ මේ මේ ගිහින් තියෙන්නේ ඒ නිසා ඒ මේ හරිම යාන්ත්‍රණීය ඍතුයේ පතනේ ආනතව එතන ලම්බකව ආනතව පතනේ වේ ශීත ඍතුයි උතුරු අර්ධගෝලයට ශීත ඍතුයි right දැන් ඔන්න අර වම් පැත්තේ මේ රූප දෙක ඇඳගන්න බොහොම කෙටි කාලයක් දෙන්නම් ඊට පස්සේ අපි චන්ද්‍ර කලා ඇතිවීම ගැන කතා කරන්න යනවා හරි අපි ගමුකද දැන් අලුත් කොටස චන්ද්‍ර කලා කියුවම මේ අමුතු දෙයක් නෙමෙයි වල පොඩි පන්තරේ දැන් හදේ හැඩය දැකලා තියෙනවා ඇඳලා තියෙනවා හදේ හැඩය මේ දිනෙන් දින වෙනස් වෙනවා අපිට පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන් වුණාට අපි කියනවාගේ වක වක කියන රවුම් නේම් කෑලි ගොඩක් එකතු වෙලා සාමාන්‍යයෙන් 15ක වක 15ක් එකතු වෙලා 8 වක වක 8ක් එකතු වෙලා අන්න එහෙම හැදෙන පොයවල් හතරක් වාලා හැලලා තියෙන හතර පොයෙට සිල් ගන්න ආච්චිවමල ගන්න හතර පොය මොකද්ද එකක් තමා පුතේ අමාවක අමාවකේ හඳ නැහැ ඊළඟට තමයි පුර 8 වක තව පොයක් මම දී කියලා දැම්මා සී පුර 15ක මේ 15ක පොය ගොඩක් අය සිල් ගන්නවා නමුත් හතර පොය කියන්නේ ඔය දැන් පොය තුනයි අනිත් එක අව 8ව. අව වෙනවා අඩු වෙනවා 8ව. හොඳයි ඉතින් දැන් ඔය චන්ද්‍ර කලා ඇති වෙනවා කියන්නේ මේ හදේ හැඩේ වෙනස් වෙන ප්‍රධාන අවදි හතර තමයි අපි ඔය පොය හතර කියලා කියන්නේ. එතකොට හදේ හැඩේ දිනෙන් දින වෙනස් වීම ඔයාලගේ පෙළ පොතේ තියෙනවා කැලෙන්ඩරයක් එක්කලා හදේ රූප ටිකක් ඔයාලගේ ටියුට් එකකටත් මම දාලා තියෙනවා ඒක ඉතින් පැහැදිලිව ඒ ටියුට් එකේ තියෙනවා දෙවැනිදා පුර 15ක පොය දවසක් මේක ඇවිල්ලා එක මාසේ පොයවල් දෙකක් තියෙන විශේෂ මාසෙ. ඒ විශේෂ පොයවල් දෙක තියෙන මාසයේ තමයි දෙවැනිදා සහ 31 වෙනිදා තියෙන මේ ජූලි මාසයක් අරන් තියෙන කවි අවුරුද්දක හරි. ඒක දෙවැනිදා සහ 31 කියන දෙකේම තියෙනවා පොයවල් දෙකක් පුර 15ක පොයවල් දෙකක්. එතකොට මේකේ අනිත් හඳ කවුමට තිබිලා හොඳට පැහැදිලිව තේල ටික 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 අඩු වෙලා ආයෙ වැඩි වෙන විදිය කලාවන් ටික ගන්නට මේ රූපසටහන් වලට තියෙනවා. ඔයාලා බලන්න පොඩ්ඩක් ඒක එළපොතේ තියෙනවා. මන් දුන්න ටින්ට් එකේ තියෙනවා. එහෙනම් දැන් කෙටියෙන් කියන්නම් චන්ද්‍ර කලා කියන්නේ චන්ද්‍රයාගේ හැඩේ දිනෙන් දින වෙනස් වීම. එහෙනම් මුත් නැහැ. මේ චන්ද්‍රයාගේ හැඩේ දිනෙන් දින වෙනස් වෙන හේතුව මොකද්ද? ඒක වැදගත් වෙනවා. පුතේ ඍතු විපර්යාසයේ ඇතිවීමට හේතුව අංශ 23 හමාරක් ඇලව පිහිටි වැඩි ගන්න ගන්න පුතේ. 23 හමාරක් ඇලව පිහිටි. ඒක වැදගත්. කලින් එකේ ඍතු විපර්යාසයේ අංශක 23මාරක් පුතුගේ ඇලෝ පීටි වැඩි ඉරක් ගන්න හේතුව. හොඳයි. දැන් මේකෙත් ඔයාලා ලියනකොට මතක් කරලා ඉරක් ගන්න චන්ද්‍රකලා ඇති වෙන්න හේතුව චන්ද්‍රයා මේ අපේ පෘථුවිය Earth කියලා මම දැම්මා. මේ චන්ද්‍රයා පෘථුවිය වටේ පරිභ්‍රමණය. භ්‍රමණය නෙමෙයි. පරිභ්‍රමණය වීම. දැන් දිවාර ඇති වෙන්න හේතුව භ්‍රමණය. හැබැයි මේ වෙල අපේ නෙමෙයි හඳේ. හඳේ පරිභ්‍රමණය තමයි කලා. චන්ද්‍රකලා ඇති වෙන්න හේතුව. දැන් බලමු අපි මේ සූර්ය මහ විශාලයිනේ පුතේ. ඒ නිසා මේගොල්ලන්ට සාපේක්ෂව සූර්ය එළිය මේ හැමතැනම වැටෙනවා කියලා මම මේ ඉතල වලින් නිරූපණය කරන්නේ සූර්ය. ඔයාලා මේ කිස් කොටුවක් තියෙනවා ඒක මේ ඇඳ ගන්න ඕන. දැන් සූර්යගෙන් ඉඳලා ඔය ඉරේලිය වැටෙති පුතේ අපේ හිතම මෙන්න මේ මෙතන ඉන්න කෙනෙක්ට මෙතන ඉන්න කෙනෙක්ට අපි ඒ කියන අවස්ථාවේ චන්ද්‍රයා තිබුණොත් මේ චන්ද්‍රයා විකටම තියෙන චන්ද්‍රයා ඒ චන්ද්‍රයාවේ පෙනෙන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම ඔයාලා තේරෙන දැන් මේ පැත්තට හොඳට එළිය වැටුණාට හොඳට එළිය වැටුණා මේ අපිට පේන පැත්ත තනිකරම කළුවරයි අපිට පේන පැත්තට එළිය වැටෙන්නේ නැහැ ඒ නිසා මෙතන හඳක් පේන්නේ නැහැ හඳක් පේන්නේ අඳුරු එහෙනම් මට කියන්න ඒක හඳක් පේන්නේ නැත්තේ
මෙහෙට වුණාට මෙහෙට වැටෙන්නේ නැහැ නේද ඉතින් මෙතන ඉඳන් බලන කෙනෙකුට හොඳට කල්පනා කරලා බලන්න ඔබ මෙතන ඉඳන් හිටගෙන කෙනෙක් බලන පුතුමි ඒ හිටගෙන බලන කෙනාට මේ පැත්ත පසාරු කරගෙන සූර්යාලෝකය හඳ අපේ හඳ පසාරු කරගෙන අනිත් පැත්තට ගින්නන්නේ නැහැ සම මේ පැත්තට එනවනම් මේ පැත්ත අඳුරුයි ඒ නිසා ඒකට කියනවා අමාවක පොය තනි කර බලන්නේ හඳක් නැහැ ඒක තමයි ඒ අමාවක කියලා මම නම් කරේ දැන් මුදේ මෙහෙම කරගෙන බී අවස්ථාවට ගියාම බලන්න බලන්න මේ පැත්තට පුතේ මේ එළිය වැටෙනවා මෙහෙම එන එළිය මේ පැත්තට වැටෙනවා වැටුණාට ආයෙමත් මේ පැත්ත අඳුරුයි හරි මේ පැත්ත අඳුරුයි යනවා මොකද මේ පැත්තට පසාරු කරගෙන යන්නේ නැහැ දැන් මෙතන ඉඳන් බලන කෙනෙක් ගැන හිතුවොත් එහෙම එයාට යටින් හිතන්න මෙහෙම බලපුවාම මේ පැත්ත අඳුරුයි මේ පැත්ත එළියයි අපි උදාහරණයක් ගත්තොත් මේ හඳ පළුවක් පේන අවස්ථාව හඳින් භාගය අන්න ඒකේ පුරා අටවක කියන්නේ මේකයි මේ පුරා පසලොස්සක ඊළඟට එන්නේ පසලොස්සක පිළිගෙන එනවාද මොකද මේ හරිය ගත්තොත් එහෙනම් මේ හරිය පුතේ යන්තමට මේව හදක් පේන්න ගන්න අවස්ථාව මේ හරියට ගත්තොත් හදෙන් හතරෙන් එකක් විතර පේන්න ගන්න අවස්ථාව ඔය හඳ ටික 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 වර්ධනය වෙලා මෙන්න මේකට හඳ භාගයක් ලැබිලා මෙතනින් පස්සේ හඳ ටික ටික වැඩි වෙනවා ඒ කියන්නේ හඳේ විශාලත්වයේ දැන් භාගයටත් වැඩි වෙනවා මේ හරිය එතන භාගය නතර තිබ්බේ බාගෙටත් ඇදී මේක මේන් පිරෙන්න ගන්නවා ටික ටික. ඊට පස්සේ තව ටිකක් එහාට ගියා තව පිරෙන්න ගන්නවා. එහෙම පිරිලා තමා පුතේ මේ අවස්ථාවට එන්නේ. ඒකේ කොහොමද වෙන්නේ? මේ ඉරේවිය මෙහෙන් වැටෙනවා. වඩන්තර දැන් අපේ පෘථුවියෙන් වැහෙනවා කියලා නෑ. එහෙමම ග්‍රහණයක්. ඒ ග්‍රහණ තියෙන කලාතුරකින් දැන් චන්ද්‍ර ග්‍රහණ ගැන අපි කතා කරනවා. දැන් ඉරේවිය මෙතනින් එන්න බෑනේ. මෙතන වදිනවනේ. මෙහෙන් ඉරේවිය කොහොමද එන්නේ? එහෙම හිතේ. අපෝ නෑ මෙහෙම ඒවා හැමතැනම වෙනවා. ආපහුවත් පුතේ මේ පැත්ත හොඳටම එළිය. ඉරේවිය වැටෙනවා. හැබැයි මේ පැත්ත අඳුරුයි. මේ පැත්ත අපිට වැඩක් නැහැ. මෙතන ඉඳන් බලන කෙනාට පේන මේ මුළු පැත්තම පේනවා. පුර හදක් පේනවා. ඒ නිසා අපි එකට කියනවා මොන පසලොස්සකද? පුර පසලොස්සක. C අවස්ථාව. හොඳයි D අවස්ථාවට යන්නකෝ. දැන් D අවස්ථාවට යද්දී මේ හඳ ටික ටික ගෙවෙන්න ගන්නවා. දැන් මෙතනින් හඳ එක එකවම එකතු වෙවි ආවා කියන්නේ. ඇවිල්ලා මේ හරියට එද්දී හඳේ සෑහෙන ප්‍රමාණයක් මේ විදියට රවුමෙන් ඕනම තිබුණා කිව්වනේ. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ හඳ ටික ටික ගෙවෙන්න ගන්නවා. අඩු වෙන්න ගන්නවා. අඩු වෙලා පුතේ හඳ අඩු වෙලා අව වෙලා අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඊළඟ අවස්ථාවේ හඳ පළුවම අඳුනාම අපි කියනවා ඒකට ඒකත් පොයක් අවාටවක පොයක් අවාටවක ඉන්නේ මෙහෙන් ඉරේලිය වැටෙනවා පුතේ මෙහෙට වැටුණා මෙහෙ අඳුන. මේ හොඳටම මෙහෙන් ඉරේලිය වැටුණාට මෙහෙන් අඳුන නිසා මෙයාට ඒත් පේන්නේ මේ වගේම හඳෙන් පළුවක්. මෙතන ඉඳන් බලන කෙනෙකුට ඒත් පේන්නේ හඳෙන් භාගයක්. එතකොට මේ හඳෙන් භාගයක් පේන වක 8ක් පේන අව 8වක. අව කියන්නේ හඳ ඉවර වෙන්න යනවා. තව ටික දවසක් ගියාම හඳ තවත් ඉවර වෙලා අන්තිමට නැතිව එනවා. දැන් මම මේ අවස්ථා කීපයක් ඇන්දේ. මේ අවස්ථා අතරවැද කීපයකුත් ඇන්දා. ඇන්දාම පුතේ පොඩ්ඩක් තේරුම් ගන්න ආ එක පාරක් කියන්නම් හොඳට අහගන්න. චන්ද්‍ර කලා ඇති වෙනවා කියන්නේ චන්ද්‍රයාගේ හැඩය දින වෙනස් වීම. චන්ද්‍ර කලා ඇති වෙන්න හේතුව චන්ද්‍රයාගේ පරිභ්‍රමණය. මේ චන්ද්‍රයාගේ පරිභ්‍රමණයත් එක්ක එක පරිභ්‍රමණයේ ගතවන කාලය අපි කියන්නේ චන්ද්‍ර මාසය. ආසන්නව දින 28ක් 29මාරක් තමයි හරිම ගාන කිව්වොත්. මේ දින 29මාරෙන් අපි හිතමු ආසන්නව මෙතෙන්ට දින 7යි 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 කියලා වගේ 7යි පැය ගාණක් යනවා නම් 7යි කියලා නිකමට හිතමු 7මාරකට මෙහා ගාන. එතකොට 7මාරක් කියද්ද 30ක් එන්නේ. ආසන්නව 7මාරක් කියලා හිතමු කියන. ওই ගාණක් යනවා. එතකොට දින 7ක් විතර ගියාම තව පොයක්. 7ක් තව පොයක්. තව 7ක් ගියාම තව පොයක්. තව 7ක් ගියාම ඒ වගේ දින 28ක් දින 29මාරක් ගියාම තමයි ඔන්න එක මාසයක් චන්ද්‍ර මාසය ගෙවෙන්නේ. ඒ ගෙවෙන අවස්ථාවල හඳේ හැඩේ වෙනස් වෙන්නේ මෙහෙමයි. මේ පැත්තේ ඉරේලිය වැටෙන්නේම නැහැ. සරි වැටෙන්නේම නැහැ මේ පැත්තේ ඉරේලිය වැටෙනවා. ඒතර අපිට බලපහම පේන පැත්ත අඳුරුයි ඒ නිසා අමාරු. මෙතෙන්ට ගියාම පුතේ හඳෙන් මේ පැත්ත පේනවා මේ පැත්ත පේන්නේ නැහැ. භාගයයි පේන්නේ. භාගයයි පේන්නේ උනාට ඒක පුරා අටවක වෙන්නේ. පසලොස්සක පිරීගෙන යනවා හඳ. හඳ පිරීගෙන යනවා. දැන් කිරිච්ච හඳ ටික ටික මෝදු වෙනවා. හඳ පිරෙනවා. ඒ නිසා පුර. ඊට පස්සේ පුතේ පිරලා සම්පූර්ණ වුණාම මෙතන ඉගෙන ඉරේලිය සම්පූර්ණයෙන් මෙතෙන් වටනවා. අන්න කවුම සම්පූර්ණයෙන් එදනා පුර පසලොස්සක. දැන් පුර කියලා මම කියලා නැහැ. වලදී පුර පසලොස්සක් කියලා ලියා ගන්න. ඊළඟට පුතේ මෙතන දැන් ටික මේක ගෙවෙන්න ගන්න. දැන් පිරිච්ච එකේලා ගෙවෙනවා. ආව වෙනවා. ආව වෙනකොට මේ පැත්තේ ඉරේලිය වැටෙනවා. මේ පැත්තේ නැහැ කොහොමරි භාගයේ තියෙන්නේ. මෙතන බලන්න.
බාගයයි වකාටයි අටවකයි හැබැයි අව වෙනවා අව වෙනවා මේ අඩු වෙනවා මේ අඩු වේග නිල නැති වෙනවා ඒ නිසා එකට කියනවා අව අටව කියලා හොඳයි එහෙනම් දැන් මේ රූපේ පුතේ වල හිස් තැන අඳින්න ඕනේ මේ අවස්ථා හතර A B C D කියලා දාන්න ඕනේ දාලා A B C D කියන මොනවද කියලා නම් කරන්න ලොකු වැඩක් තියෙනවා තම සටහන දෙනවා සටහන දීලා පුතේ ඊළඟට අහන වර්ගයේ ප්‍රශ්න ටිකක් ඒ ප්‍රශ්න ටිකත් ඔයාලා උත්තර ලියන්න මම මේකට දුක් වෙලාවක් දෙන්නේ නැහැ ඔයාලා සටහන ලියල ඉවරන පස්සේ පුතේ වීඩියෝ එක පේන අතර කරලා රූපේ ඇඳලා අර ප්‍රශ්න වලට උත්තර ලියන්න උත්තරයි හොඳයි දැන් ගන්න චන්ද්‍ර කලා ඇතිවීම ලියන සටහන දිනෙන් දින චන්ද්‍රයාගේ හැඩය වෙනස් වීම චන්ද්‍ර කලා ඇතිවීමයි දිනෙන් දින චන්ද්‍රයාගේ හැඩය වෙනස් වීම චන්ද්‍ර කලා ඇතිවීමයි මේට හේතුව චන්ද්‍රයාගේ පරිභ්‍රමණයයි මේට හේතුව චන්ද්‍රයාගේ පරිභ්‍රමණයයි චන්ද්‍රයාගේ පරිභ්‍රමණයට ඉරක් ගන්න උදේ හේතුව චන්ද්‍රයාගේ පරිභ්‍රමණයයි චන්ද්‍රයාගේ පරිභ්‍රමණයට ඉරක් ගන්න රයිට් දැන් හිස් කොටුවක් වදලා දිනවා මේ රූප පුතේ පැහැදිලි වැඩ ගන්න ඇඳ ගන්න යටින් යට තියෙන ඌඩර ලියා ගන්න ඒ අමාවක දැන් ඒ කියලා මෙතන ලකුණු කරන්න B කියලා ලකුණු කරන්න CD ලකුණු කරන්න හරි ලියා ගන්න ඒ අමාවක B පුර අටවක B පුර අටවක C අව අටවක පුර අටවක C පුර පසළොස්සක ඒ අමාවක B පුර අටවක C පුර පසළොස්සක D අව අටවක අව අටවක හරි දැන් පුතේ ඔන්න මම ඒ ටික ලියන්න කියන ආයසරයක් ඒ අමාවක B පුර අටවක C පුර පසළොස්සක D අව අටවක right then wala me roopa sathana hariyata adaganna pahedili adaganna adagena me tika nam karaganna chandraya putuviya eka nam karala denna man adath kiyala chandraya kela ekak nam karaganna surya pahedili adagena me roopa sampurna karaganna hari puthe wala mama hithanne mama hama welayma kiyanne me video eka pegena eka nathara karagena meka adinna hari wala den nathara karala adinna right wala anda saha इतनी पहाड़ तीन प्रश्न उत्तर लिखवा के लिखता है तो कथा करना उन्हें भी कहना नहीं जब प्रश्न उत्तर लिया था ना अरे वाला के दिया ना प्रश्न यार मैंने मेहर देखा मैं मर रूपे देव देव देखा हाँ तीस एक की रहा था ना तूना की रहती देखा हाँ तूने दिन नहीं वे कैलेंडर देखा सा तीस से का दिन है कुमार चंद्र का ला देवनी दत्त पूरा पसलोस का तीस से के दत्त पूरा पसलोस एक देखा हाँ तूना नहीं देखा हाँ तीस से के रहा था मुद्रा दोष है ना पूरा पसलोस ඊළඟට යන්න අනිත් පැත්තට තුන්වෙනි පිටුවට අමාවක දිනේ කවදාද? හඳ පේන්නේ නැති දවස. එතන දෙවැනිදා නවවැනිදා 16. ආසන අකාත වගේ තමයි යන්නේ 16. ඊළඟට හිස්තැනක් තියෙනවා ඒ වගේ යටින්ම චන්ද්‍ර මාසයක දින 29වහමාරක් කියලා ඒ හිස්තැනේ ලියාගන්න අර රූප සටහන යටින් තියෙන දෙවැනි පිටුවේ යට තියෙන හිස්තැන චන්ද්‍ර මාසයේ දින 29වහමාරකි. හරි. ඊළඟට අපි කතා කරන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ආශ්‍රිත වැදගත් සිද්ධි අපිට වැදගත් සිද්ධි දෙකක් තියෙනවා එකක් තමයි සූර්ය ග්‍රහණය අනිත් එක චන්ද්‍ර ග්‍රහණය අපි ඒ ටික ඊළඟට කතා කරමු ඒ ටික කතා කරන්න ඔයාලා මේක සටහන සම්පූර්ණ කරගන්න ඉක්මනින් හයි පුතේ දැන් අපි ග්‍රහණ දෙකක් ගැන කතා කරනවා කිව්වා සෞර ග්‍රහ මණ්ඩලයේ ආශ්‍රිත ග්‍රහණ වර්ග දෙකක් එක සූර්ය ග්‍රහණය දෙක චන්ද්‍ර ග්‍රහණය හරි බලමු අංක එක සූර්ය ග්‍රහණය ගැන සූර්ය ග්‍රහණය වෙනව නැත්තම් සූර්යව පේන්නේ නැති වෙනවා කවුරු නිසා සූර්ය පේන්නේ නැතුව යන්නේ කවුද සූර්ය ග්‍රහණය කරගන්නේ සූර්ය ග්‍රහණය කරගන්නේ චන්ද්‍රයා පෘථුවිය සහ සූර්ය අතරට චන්ද්‍රයාගේ පැමිණීම තමයි මේකට හේතුව ඒකම වෙන මේ චන්ද්‍රයාගේ සෙවණැල්ල නිසා තමයි මේ ග්‍රහණ සිදු වෙන්නේ ඔයාලට මතකයි සෙවණැල්ල නැත්තම් ඡායා හතේ පන්ති දිගට ගත්තා
උපචායා සහ පූර්ණචායා කියලා දෙකක් තියෙනවා. ඔබට මතක් කරොත් එහෙම සමහර වෙලාවදී එක දැන් මෙතන බලන්නකො මේ මම ග්‍රහණයක අවස්ථාවක් ඇන්දේ ඒකෙදි උඩින් යන ඒතලයක් මෙයාගේ උඩින් යනවන එකයි. ඊළඟ මෙයාගේ උඩින් යන කෙනෙක් නැගී යටින් යනවා දෙකයි සරල රේඛා දෙකක් ඇන්දේ. මෙතනත් එහෙමයි යටින් යන කෙනෙක් උඩින් යනදා ඒකම යටින් යන කෙනෙක් මෙයාගේ යටින් යනදා. දැන් බලන්න මේ පැත්තේ උඩින් ඉඳන් එන ආලෝකය මෙතෙන්ට එන්නේ නැහැ. මෙතෙන් වැහෙනව නෙමෙයි මේ ආලෝකය මෙතෙන් වල මෙතෙන්ට එන්නේ නැහැ. මේ ආලෝකය මෙතෙන්ට ආව වල මෙතෙන්ට එන්නේ නැහැ මේ ටික වැහෙනවා. ඒ නිසා මේ දෙපැත්තෙම මෙහෙන් එන ආලෝකයෙන් නෙත් නැහැ මෙහෙන් එන ආලෝකයෙන් නෙත් නැහැ. ඒ නිසා මේ කොටසේ තියෙනවා පූර්ණ ඡායාව. සම්පූර්ණ හේවලැබුණා. පූර්ණ ඡායාව තියෙන පැත්තේ ඉන්න කෙනෙකුට පේන්නේ නිරීක්ෂණය වෙන්නේ පූර්ණ සූර්යග්‍රහණය. පූර්ණ සූර්යග්‍රහණය. සම්පූර්ණයෙන්ම ඉර පේන්නෙම නැතු වෙනවා. දෙවනි කාරණේ පුතේ අර උපඡායාව කියන එක අපි ඉගෙන ගත්තා හතේ පන්තියේ. උපඡායාවක් ඇති වෙන්නේ දෙපැත්තේම ආලෝකේ නැහැ. නමුත් මේ පැත්තේ ආලෝකය ආවෙ නැති වුණාට මේ පැත්තේ ආලෝකේ මෙහෙට එනවා. එක පැත්ත ගෙරියෙන. එක පැත්තක ආලෝකය ආවෙ නැති වුණාට අනිත් පැත්තෙන් ආලෝකේ එනවා. ඒ නිසා අපි එකට කියන උපඡායාවක් කියලා. මේ උපඡායා ඇතිවන කලාප දෙකක් තියෙනවා. මේ තියෙන එක කලාපයක් මේ තියෙන උපඡායාව ඇතිවන තව කලාපයක් මේ උපඡායා ඇතිවන කලාප දෙකේ කොයි හරි තැනක ප්‍රදේශයක අයට මේ උපඡායාව හෝ මේ උපඡායාව ඔක අපි රවමට හිතන්න ඕනේ මෙහෙම රවමට හිතන්න ඕනේ උපඡායා කලාපයක් මෙහෙම හැදෙන්නේ ඒ කොටසේ අයට බලපෑම් දෙන්නේ අර්ධ සූර්යග්‍රහණය දැන් මෙතන කෙනාට පූර්ණ සූර්යග්‍රහණය මොකද දෙපැත්තෙම එළියේ එන්නේ නැහැ තනිකරම පූර්ණ ඡායාවක් පළවෙනි එතකොට ඒ කියන පූර්ණ ඡායාව නිසා පූර්ණ සූර්යග්‍රහණය හැදෙනවා. උපඡායා නිසා මේ දෙකත් ඇයිට අර්ධ සූර්යග්‍රහණයක් කියන කොටස විතරයි ආලෝකේ අනිත් කොටසෙන් ආලෝකේ නැහැ. තව සූර්යග්‍රහණයක් තියෙනවා පුතේ. එතකොට මේ සූර්යග්‍රහණ වර්ග තුනක් තියෙනවා. එකක් තමයි පූර්ණ සූර්යග්‍රහණයක්. දෙවෙනි එක තමයි අර්ධ සූර්යග්‍රහණයක්. තුන්වෙනි එක තමයි වළයාකාර. මේ වළයාකාර සූර්යග්‍රහණයක් අපි මෑතකදී දැක්කා. මෑත ඉතිහාසෙදී මේ වළයාකාර සූර්යග්‍රහණය මෙතනමට පෙන්වන්න බෑ. ඒකට තව ටිකක් එහාට ගල රූප අඳින්න වෙනවා. ඒක මම දෙවලු ඇඳලා පෙන්වන්නම්. දැන් ඔයාලට සාමාන්‍ය සූර්යග්‍රහණයක රූප අතර ඇඳ ගන්න තියෙනවා ඉස්තැන. හොඳයි. එහෙනම් මාතෘකාව සූර්යග්‍රහණය තියාගන්න. සූර්යග්‍රහණය යටතේ සූර්යා සහ පෘථිවි අතරට චන්ද්‍රයාගේ පැමිණීම. සූර්යා සහ පෘථිවි අතරට චන්ද්‍රයාගේ පැමිණීම නිසා ඇති වෙන චන්ද්‍රයාගේ පැමිණීම නිසා ඇතිවි. සූර්යා සහ පෘථිවිය අතරට මේ අතරට චන්ද්‍රයාගේ පැමිණීම එම් කියන්නේ මූල් කියන්නේ මම දැම චන්ද්‍රයා Earth E Sun නැත්නම් සූර්යා S අකුර. ඒ අකුර වල මම හිතනවා තේනවා කියලා. පෘථිවිය සහ සූර්යාගේ අතරට චන්ද්‍රයාගේ පැමිණීම නිසා සිදුවේ. ඒකටම කියන්න චන්ද්‍රයාගේ සෙවණැල්ල වැටෙන ආකාරය අනුව චන්ද්‍රයාගේ සෙවණැල්ල වැටෙන ආකාරය අනුව එක් එක් ස්ථානයකට ඇතිවන සූර්යග්‍රහණ වෙනස් වේ. එක් එක් ස්ථානයකට පෙනෙන සූර්යග්‍රහණ වෙනස් වේ. එක් එක් ස්ථානයකට පෙනෙන සූර්යග්‍රහණ වෙනස් වේ. සූර්යග්‍රහණ වෙනස් වෙයි. හොඳයි පුතේ දැන් ඊළඟට ලියන්න සූර්යග්‍රහණ වර්ග තුන ලියමු අපි ලියලා පස්සේ කතා කරමු. ඊට කලින් සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ මොන අවස්ථාවේද කියලාත් අපි ලියන්න වෙනවා. ඊට කලින් වලවේ රූප සදාන ඇඳ ගන්න ඕනේ. රයිට්. සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ කවද්ද කියලා චුට්ටක් බලමු. ඉස්සෙල්ලා අපි අර කතා කරපු විදියට ඔයාලට මතක නම් මේ පිළිතිම. මේක යම් පොය දවසක්. මේ පිළිතිම මතක නම් පොය දවසක්. හිතන්නකෝ දැන් අපි ඉස්සෙල්ලා ඉඳන් මැදට පෘථිවිය ඇඳලා ඇදලා චන්ද්‍රයා මේව චන්ද්‍ර කලාව ගියා. මේව චන්ද්‍ර කලාව ගියාම පොයවල් හතරක් කතා කරලානේ. අමාවක, පුරපසලොස්සක, පුරාටවක, අවාටවක කියලා. ඒතකොට දැන් ඔයාලා හිතන්න මෙන්න මෙතන චන්ද්‍රයා තියෙනවා. මෙතන අපි ඉන්නේ. ඒතර මෙන්න මෙතන සූර්යයා ඉන්නේ. සූර්යාගේ එළිය මෙහෙම එනවා. අපි හිතමු මේක පොය දවසක් රාත්‍රියක්. එහෙනම් ඉවේලිය ඇවිල්ලා මෙතනින් අපිට හඳ පෙන්නනවද? ඒ කියන්නේ හඳ එළියක් පේන කායයක්ද මේ නැද්ද? ඒ කියන්නේ හඳ එළිය පේන්නේ අපිට ඉර එළිය පරාවර්තනය වෙලානේ. සූර්යාලෝකයේ වැටුනොත් තමයි චන්ද්‍රයා උපේන්නේ. කලින් තරදි මට ඒ කියන්න අමතක වුණා. මම හිතනවා දන්නවා ඒක.
චන්ද්‍රයා ආලෝක ප්‍රභවය කියන්නේ දීප්ත වස්තුවක් නෙමෙයි. ආලෝකයේ ප්‍රභවය වෙන්නේ සූර්යයාගේ. සූර්යයාගේ එළිය වැටෙන පරාවර්තනයනේ හඳ පේන්නේ. දැන් මේ වගේ තැනකදී හඳට එළිය වැටෙනවාද නැත්නම් හඳ පේන්නේ නැද්ද කියලා හිතන්න. මේ වගේ තැනකදී දැන් මේ පැත්ත කවුරුනගෙන හඳ පේන්නේ නැති දවසක්. හඳ පේන්නේ නැහැ කියන්නේ මේ මොන පොයක්ද? මේ පීඨියම තියෙන්නේ මොන පොයක්ද? ඔයාලා මතක් කරොත් එහෙම දැන් ඔය පොය ඇවිල්ලවල පුතුගියත් එක ගත්තාම අපි මෙහෙන් ඇන්නේ සූර්යයා ඉස්සෙල්ලා රූපසටහනේ මෙන්න මෙතන තියෙන අවස්ථාව. මේ පැත්ත තනිකරම එළිය මේ පැත්ත තනිකර කවුවද? එතන මේ අමාවක පොය දවස. එහෙනම් මේ ග්‍රහණයක් ඇති වෙන්න සූර්යග්‍රහණයක් ඇති වෙන්න වඩා ඉඩ තියෙන දවස මොන පොයේද? අමාවක පොය. අපි ඒකත් ඔතන සටහනේ පොඩ්ඩක් තියාගමු. සූර්යග්‍රහණ වාඩ කියන තැන තියෙනවා. සූර්යග්‍රහණ අමාවක පොය දිනක ඇති වෙයි. ඇතිවන අතර සූර්යග්‍රහණ අමාවක පොය දිනක ඇතිවන අතර සූර්යග්‍රහණ අමාවක පොය දිනක ඇතිවන අතර සූර්යග්‍රහණ වර්ග තුනකි. එක ලියන්න පූර්ණ සූර්යග්‍රහණය. පූර්ණ සූර්යග්‍රහණය අපි මේ වෙන වෙනම කතා කරමු. වෙන වෙනම මතක් කරනවා. වෙන වෙනම මාතෘකා විදිහට කතා කරනවා. පූර්ණ සූර්යග්‍රහණය කියන්නේ මොකක්ද කියලා. දෙක අර්ධ සූර්යග්‍රහණය. පූර්ණ දෙවැනි කාර්ද තුන්වෙනි එක වළයාකාර සූර්යග්‍රහණය. පූර්ණ සූර්යග්‍රහණය අර්ධ සූර්යග්‍රහණය තුන්වෙනි එක වළයාකාර සූර්යග්‍රහණය. හොඳයි. දැන් මේ සූර්යග්‍රහණ නම් තුන ලියාගෙන ඉතේ ඔයාලා මෙන්න මේ රූපසටහන ඔයාලා මේ හිස්කොටුවේ ඇඳගෙන උපචායාව උපචායාව ඡායාව සූර්යා චන්ද්‍රයා පෘථුවි නම් කරගන්න. මේකවත් දෙකක් දෙන්නම්. විලාමනවත් වීඩියෝ එක ප්ලේ කරන අතර ගන්න හරියලා දැන් ගන්න ඕන. හරි, එතකොට මුත්තේ මේ සූර්යග්‍රහණ වර්ග 3 අපි මෙන්න මේ විදිහට දැන් සූර්යග්‍රහණ වර්ග තමයි ඇන්දේ. චුට්ටක් මෙතන මම මෙහාට කරලා ඇඳා. ඇඳපුවාම ඔයාලා හිතන්නේ මේ 1 2 3 අවස්ථා තුනක් තියෙනවානේ. මෙතන ප්‍රධාන පූර්ණ ඡායාව තියෙන පූර්ණ සූර්යග්‍රහණයක් තියෙනවා මේ කොටසේ. පෘථුවිය මේ කොටසට ආවොත් ඒ ඉන්න අයට පේන්නේ පූර්ණ සූර්යග්‍රහණයක්. එතකොට සම්පූර්ණයෙන්ම සූර්ය කළුවරයි. පේන්නේම නැහැ. සාමාන්‍ය මිනිත්තු 7කුත් තත්පර ගණනක් තමයි මේක පවතින්නේ. මිනිත්තු 7කුත් 7යි තත්පර 5ක් විතර. එතකොට ඒ කාලය තුලදී කට්ට කරවල වෙනවා. අමහාට අහසේ හද තරු ඒවා තියෙනවා. ඒවත් පැහැදිලිව පේන ගන්නවා. ඒ තරම් අඳුර නේද 1956 දී මේ වගේ සූර්යග්‍රහණයක් ලංකාවට පෙනුණා කියලා තමයි දන්නේ. අපි දන්න කාලයක මෙහෙම සූර්යග්‍රහණයක් අපිට ඇති වෙලා නැහැ. ඉදිරිදි බොහෝ විට වෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම අර්ධ සූර්යග්‍රහණයක් කියන්නේ මේ උපචායාව තියෙනවා. උපචායාව තියෙන කොටසට ආවට පස්සේ මෙන්න අර්ධයක් ග්‍රහණය වෙනවා. අර්ධ සූර්යග්‍රහණයක් තියෙන මේ වගේ ප්‍රදේශයක තුන්වෙනි ආකාරයේ වලය ආකාර. දැන් මෙතන 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 කතා කරා. මේ දැන් අර්ධ සූර්යග්‍රහණ මේ තැන දෙකේ දිමෙන්නේ. පූර්ණ මෙතන හිටියෙ. පෘථුවිය මෙතන හිටියෙ. මේ තුන්වෙනි ස්ථානය. එහෙනම් මෙතනින් පහු කරලා දැන් මේ ගමන් මාර්ගය අපි තෝ මෙන්න මෙහෙම යන මාර්ගය කියුවොත්. මෙහෙම යන මාර්ගයක මෙතන පෘථුවි අංක 3 හිටියොත් ඒකට අපි කියනවා වලය ආකාර. වලය ආකාර සූර්යග්‍රහණයක සම්පූර්ණේ සූර්යා පේන්නේ නැතු යන්නේත් නැහැ. සූර්යගේ භාගයක් පේන්නේ නැත්තේත් නැහැ. අඳුරු වෙනවා සූර්ය සම්පූර්ණයෙන් මැද කොටස. සෑහෙන අඳුරු වෙලා වටේට ආලෝක වලල්ලක් පේනවා. වටේට ආලෝක ලපයක් පේනවා. සම්පූර්ණයෙන් කළුවර වෙන්නේ නැහැ. අඳුරු වෙනවා. අඳුරු වුණාට මේ වගේ කළු වෙන්නේ නැහැ. අඳුරු වෙලා වටේට ඉරෙලිය පේන්න ගන්නවා. වටේට ඉරෙලිය බෝලයක් වගේ පේන්න ගන්නවා. මේ මොන ග්‍රහණයක්වත් ඇහෙන් බලන්න හොඳ නැහැ. පීවේ බලන්න හොඳ නැහැ. අහිතකර පාරජාමුල කියන ඇහැටෙන්ද ඉඩකට හොඳටම වැඩි. ඒ නිසා වතුර දේශමකින් බලන්න පුළුවන්. එක්ස්රේ අරමවද වල දන්නවර වැලින් කරන ඒ ලාම්පු දිහා බලන උපකරණයක් තියෙනවා. ඒකකින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දුරේක්ෂකින් වගේ එකකින් ප්‍රතිබිම්බයක් අරගෙන බලන්න ඕන. දුරේක්ෂයෙන් බලන්නෙම නැහැ. දුරේක්ෂයෙන් බලුවොත් ඉවරයි. දුරේක්ෂයක් භාවිත කරන්න බෑ. ඒ ලාම්පු දුරේක්ෂකින් වගේ එකකින් අපිට පුළුවන් ඒක යටිකුරු මේ ප්‍රතිබිම්බයක් විදිහට ක්‍රියේ කරගෙන බලන්න තමයි වෙන්නේ. ඒ නිසා මේවා නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිවම උපදෙස් දෙනවා. ඒවා පිළිපදින්න වෙනවා. හොඳයි. එහෙනම් සූර්යග්‍රහණ වර්ග 3යි ආශ්‍රයක් කියනවා. පූර්ණ සූර්යග්‍රහණය මේ පූර්ණ ඡායාවේ තියෙන තැන, වලය අර්ධ සූර්යග්‍රහණය මේ දෙපැත්තේ තියෙන තැන භාවිත වෙලා තියෙනවා. ඊළඟට වලයාකාර සූර්යග්‍රහණය ඒකම අපේ රටේ 2010 දී
මේ සූර්යග්‍රහණය පළයාකාරයක් ආවා 2020 ආවා මේක ඊළඟට ආයෙත් සූර්යග්‍රහණයක් අපිට ඉදිරියේදී වළයාකාරයක් බලන්න පුළුවන් වෙයි මොකද මේ සටහන ලියනවා ලියන්න පූර්ණ සූර්යග්‍රහණයට තේ පූර්ණ ඡායාව නිසා ඇතිවේ पूर्ण छायाव निशा पवतीन उपरीम काले मिनी हतहमार की हत की उपरीम काले मिनी हत मिनी हतहमार की इद्दाश्रमसी पनसाए हयविमासे विशिवन दिन एक दिन मतलब मविता की अन्य उपचायावदेश उपचाया वेटन प्रदेश मेधिस्वी रामक देख प्रदेश मेधिस्वी इन्हें वलयाकार सूर्यग्रहण अनेक नी सूर्या मेद अदुर कलाप्यक्वन अतर अदुर कलाप्यक्वन अतर ඒ වටා ආලෝක කලාපයක් පිහිටයි. ඒ වටා ආලෝක කලාපයක් පිහිටයි. ආලෝක කලාපයක් පිහිටයි. දැන් උදාහරණ 2015 පළවෙනි මාසේ 15 වෙනි දින ශ්‍රී ලංකාවට ඇති වුණා. 2026 වෙනි මාසේ इसी अभीट इच्छर अभी प्रदेश नति दिदास दलवि मैसेम पेहदी उपयोगना दिदास हाई मैसे विशी एक वाला बला नति मेहे आस पेहदी तिगुन प्रदेश अभी प्रदेश वाले आकाश में देश मतगति पूर्ण सूर्यग्रहण मतृका सूर्य अर्ध सूर्यग्रहण मतृकावर भाग्य पाटक वलयाकार सूर्यग्रहण मतृकावर मेद तदपाटक वटेट इलियाल मे मे रूप सटहन एदगन एक अंक एक पूर्ण सूर्यग्रहण अंक देख अर्ध सूर्यग्रहण अंक तुन वलयाकार सूर्यग्रहण के अंक एक पूर्ण सूर्यग्रहण अंक देख आदि सूर्यग्रहण अंक तुन वलयाकार सूर्यग्रहण वाला अभी इलाट सूर्यग्रहण निरीक्षण के बलो दर्पण किरेक्षट गिण निरीक्षण तिरेकट गिण दर्पण किंगो दुरेक्षे किंग बला तिरेकट आगे तिरेकट गिण
ඊළඟට පෑසුම් කණ්ණාඩි වලින් බලන්න පුළුවන්. පෑසුම් කණ්ණාඩියකින් නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් සූර්යග්‍රහණ ඉවරයි පුතේ. අපි ඊළඟට කතා කරමු චන්ද්‍රග්‍රහණය. කියන්නේ නම් මාතෘකාව චන්ද්‍රග්‍රහණය. හරි. අපි බලමු පුතේ චන්ද්‍රග්‍රහණය. චන්ද්‍රග්‍රහණය කොහොමද එකයි තියෙන්නේ ඉක්මනින් ඉවර කළ හැකි. චන්ද්‍රග්‍රහණයේදී එතකොට දැන් චන්ද්‍රයා අපි මෙතන අඳින්න වෙන්නේ මේ චන්ද්‍රයාගේ පිහිටීම් ටිකක් අපි ඉස්සෙල්ලා රූපසටහන ඇඳගන්න ඕනේ. මේ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ චන්ද්‍රයායි සූර්යය අතර පෘථුවිය ඇවිල්ලා මේ පෘථුවියේ සෙවණැල්ල වැටෙන නිසා මේ පෘථුවියේ සෙවණැල්ල වැටෙන ස්ථානවල මේ චන්ද්‍රයා A B C D මේ විදිහට ප්‍රමණය පරිභ්‍රමණය වෙන ස්ථාන හතරක් මම ඇඳලා තියෙනවා. අපි බලමු දැන් මේ මේක සම්පූර්ණ ඌණ ඡායාවක් තියෙන පැත්ත. ඒ කියන්නේ මෙතන ඉහළ අඳුරුයි. මේ හරියට එක පැත්තෙන් විතරක් එළියෙනවා. ඒ නිසා ඒ හරිය උපඡායාවක්. මේ දෙකත්තම එතකොට මේ වගේම තමයි මේ පැත්තෙන් ආලෝකය ආවෙතර මෙහෙන් එනවා. මෙතනත් උපඡායාවක්, මෙතනත් උපඡායාවක්. එතකොට AD කියන අවස්ථා දෙකේ උපඡායා දෙකක ඉන්නේ චන්ද්‍රයා. C වල පූර්ණ ඡායාව ඇතුළෙම ඉන්නවා. B වල අර කොටසක් උපඡායාවේ කොටසක් පූර්ණ ඡායාව. දැන් මේ අණුව මේ පිහිටීම් අණුව ග්‍රහණ වර්ග තියෙනවා තුනක්. චන්ද්‍රග්‍රහණ වර්ග තුනක්. ඒ චන්ද්‍රග්‍රහණ වලින් එකක් තමයි මෙන්න මේ පූර්ණ ඡායාවේ ඉන්නකොට තියෙන අවස්ථාව C. ඔය C කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තියෙන අවස්ථාව. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් කියන්නේ කෙරින්ම හරියටම පූර්ණ ඡායාව තුල එයා ඉන්නවා. බලන්න දැන් ඕක රෝමක් විදිහට මෙහෙම කපලා මේ පැත්තෙන් බලුවොත් මේ පැත්තෙන් බලුවොත් මෙහෙම ප්‍රමාණම හිතලා බලුවොත් එහෙම මෙන්න මේ වගේ ඡායාවක උපඡායාවක් නැතේ මේක රෝමක් මෙහෙම තියෙන්නේ. ඒතර වටේට තියෙන ලුකුවල තියෙන උපඡායාව මේ රෝම. මේ උපඡායාව මැද තියෙන ඡායාව මේ ලකුණු කරලා තියෙනවා. මේ පූර්ණ ඡායාව මේ උපඡායාව මේ ඇතුළේ තියෙන චන්ද්‍රයා. දැන් චන්ද්‍රයා මන් එම්ම කොදා නම් මොකද කියන්නේ? එතකොට එයා තනිකරම පූර්ණ ඡායාවේ ඉන්න රූපයක් මේ තියෙන්නේ. ඒ වෙලාවේ හඳ පේන්නේ තනිකරම අඳුරි පූර්ණයි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් කියලා. එහෙනම් මෙන්න මේ පූර්ණ ඡායාව තුළ චන්ද්‍රයා ගමන් කරන අවස්ථාවක ආන් ඒ වෙලාවේ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පේන්නේ නැති නිසායි අපි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් කියලා කියන්නේ. මේ හඳේ හැඩය ඇඳුත් අඳුරම කරලා අඳින්න. දෙවැනි අවස්ථාව උතේ B අවස්ථාවේ භාගයක් උපඡායාවේ භාගයක් පූර්ණ ඡායාවේ මෙන්න මම මේක අඳිනවා. මේ තියෙන්නේ පූර්ණ ඡායාව මත කියන්නම් පූර්ණ ඡායාව. මේ වටේ තියෙන රවුම උපඡායාව අරකම තමයි මේ අඳින්න පිළිවෙලට තුනම. මේ උපඡායාවේ තියෙන කොටස මේ කොටස පූර්ණ ඡායාවේ මේ කොටස. පූර්ණ ඡායාව කොට සම්පූර්ණයෙන් අඳුරු වෙනවා. ඒ නිසා B අවස්ථාවට කියනවා අර්ධ සූර්ය මේ චන්ද්‍රග්‍රහණය. එතකොට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා අර්ධ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා. ඊළඟට C අවස්ථාව. මෙන්න මේ A සහ D අවස්ථාව උපඡායා චන්ද්‍රග්‍රහණය. ඒක ළමයි ඇත්තටම අපිට මේ දැන් පූර්ණ ඡායාවෙන් පිට උපඡායාවේ තියෙන නිසා චන්ද්‍රයා ඇත්තටම හඳ චන්ද්‍රග්‍රහණයකට ආවද කියලාත් කියන්න බෑ. ඒක යන්තම් අවපාඩක් වෙනවා විතරයි. ඒස උපඡායා චන්ද්‍රග්‍රහණ නිතරම ඇති වුණත් අපිට ඒක අහුල ගන්න අමාරුයි. අර්ධ චන්ද්‍රග්‍රහණය නම් පේනවා, පූර්ණ චන්ද්‍රග්‍රහණය තැහැඩියු පේනවා. මෙයා උපඡායා කොටස යන හින්දා එළිය නිකන් අර වලාකුලක් හැල එළිය අඳු වෙනවා වගේ පොඩි අඳු වීමක් තියෙන අඳු වීමක්. හැබැයි සම්පූර්ණයෙන් අඳු වෙන්නේ නැති නිසා අඳුර ගන්නත් තමයි. හොඳ එහෙනම් ආයසරයක් කියන්නම්. චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ මෙන්න මේ සූර්යා සහ පෘථුවිය අතරට චන්ද්‍රයාගේ පැමිණීමෙන්. සෝරි පෘථුවිය සහ මේ සූර්යා සහ චන්ද්‍රයා අතරට පෘථුවිය පැමිණීමෙන් මේ පෘථුවියේ සෙවණැල්ල නිසා තමයි ඒක වෙන්නේ. පෘථුවියේ සෙවණැල්ල වැටෙන ආකාර දෙකක් තියෙනවා. ඒකෙත් උපඡායාව සහ පූර්ණ ඡායාව කියලා. මේ පූර්ණ ඡායාව තුල තිබ්බොත්, ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව පූර්ණ ඡායාව තුල චන්ද්‍රයා තිබ්බොත් ඒකට කියනවා පූර්ණ චන්ද්‍රග්‍රහණය කියලා. අද පේන්නෙම නැහැ. ඊළඟට තමයි අර්ධ චන්ද්‍රග්‍රහණය. අර්ධ කියන්නේ මේ භාගයක් උපඡායාවේ භාගයක් ඡායාවේ, ප්‍රධාන ඡායාව සහ උපඡායාවේ භාගයක් වෙන්නේ මැදින් යන චන්ද්‍රයා. ඒ වෙලාවට භාගයක් පේන හින්දා අර්ධ චන්ද්‍රග්‍රහණය කියනවා B අවස්ථාවට. ඊළඟට A සහ D දෙන්නම ඉන්නේ උපඡායාවේ. උපඡායාවේ ඉන්නකොට එයා වෙච්චර පැහැදිලිව අඳුර වෙලා පේන්නේ නැහැ. ඒ නිසා චන්ද්‍රග්‍රහණේ පැහැදිලිව ඒක පේන්නේ නැහැ. එයා උපඡායාව තුලයි ඉන්නේ. හොඳයි පුතේ, දැන් ඊළඟ එක චන්ද්‍රග්‍රහණයක් වෙන්න පුළුවන් දිනේ කවද්ද කියන එක. මොන වගේ දවසකද කියන එක. එතකොට දැන් බලන්න මෙතන අපි පෘථුවිය තියෙනවානේ. මේ පෘථුවියෙන් මේ පැත්තට ඉරෙලිය ගියාම මේ ඉරෙලිය මෙහෙ හොඳට වැටෙනවා. වැටුනහම අපිට හඳ හොඳට පේන කාලයක් නේ.
මේ පැත්තේ තිබුණොත් අමාවක. මේ පැත්තේ තිබ්බොත් අමාවක නෙමෙයි. අපි අරපු රූපේ මේ පැත්තේ තිබ්බොත් පුර 15ක දවසක් වෙයි තියෙන්නේ. හොඳයි. දැන් ගන්න පුතේ අපේ සටහන ලියාගන්න චන්ද්‍රග්‍රහණේ මාතෘකාව දැන් මේකේ සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථුවිය පැමිණෙනවා. සූර්යයා සහ චන්ද්‍රයා අතරට සූර්යයා සහ චන්ද්‍රයා අතරට අර්ථ නැත්තම් පෘථුවියේ පැමිණෙන්නේ. නිසා පෘථුවියේ පැමිණීම නිසා පෘථුවියේ සෙවණැල්ල. පෘථුවියේ සෙවණැල්ල. චන්ද්‍රයා මතට වැටි. පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටි. මෙම ග්‍රහණේ ඇති වේ. චන්ද්‍රයා මතට වැටිලා පෘථුවියේ සෙවණැල්ල මෙම ග්‍රහණේ ඇති වෙනවා. මෙය සිදුවීමට වඩා ඉඩ ඇති දිනයකවත් පුර 15ක පොය දිනය. සිදුවීමට වඩා ඉඩ ඇති දිනය පුර 15ක දිනය. වඩා ඉඩ ඇති දිනය පුර 15ක දිනය. හයි පිටු අංක 4 චන්ද්‍රග්‍රහණ වර්ග 3කි. 1 පූර්ණ චන්ද්‍රග්‍රහණය. ඔයාලා 100 අකුර දාගන්න පූර්ණ චන්ද්‍රග්‍රහණය. මොකද දැන් මේ රූපය ඔයාලා අඳහම 100 අකුර මෙතන එන හින්දා. පූර්ණ චන්ද්‍රග්‍රහණය. 2 අර්ධ චන්ද්‍රග්‍රහණය. B අකුර දාගන්න අර්ධ චන්ද්‍රග්‍රහණය කියන දෙන ඉස්සරහින්. උපචායා චන්ද්‍රග්‍රහණය. උපචායා වලට A සහ D වරහන් ඇතුලේ උපචායා චන්ද්‍රග්‍රහණ A D කියලා දාගන්න. දාගෙන කරලා පුතේ ඔයාලා මෙන්න මේ රූපය ඉක්මනින් ඇද ගන්නවා. ඔය හිස්කොටුනි. ඊළඟට පල්ලෙහා තියෙනවා පූර්ණ චන්ද්‍රග්‍රහණය. මේවා නම් කරන්න චන්ද්‍රයා නම් කරන්න. නම් කරලා පුතේ හඳ තනි කරම කලු කරා. අර්ධ චන්ද්‍රග්‍රහණය භාගයක් කලු කරන්න මේක අර්ධයක් වෙන්න ඇදලා තියෙනවා එක නම් කරගන්න. මේකත් ඇදලා මේකෙත් නම් කරගන්න. නම් කරගෙන අපි ඕවා යටින් සටහනක් ලියන්න තියෙනවා. ඊට කලින් ඔයාලා ඔක ඇදගන්න. විනාඩියක් දෙන්නම්. වෙලාව මදි වගේ නම් ඔයාලා ටක් ගාලා වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා දෙන එක තමයි හොඳම ක්‍රමය. ඒක නැත්තම් උඩ වෙලා යනවා ඔය විදිහට. ඔයාලා ඇඳ දාන්න ගියොත් වෙලා යනවා. ඒ නිසා ඔන්න මම ඔයාලට කියනවා වීඩියෝ එක ප්ලේ වෙන එක නතර කරලා ඇඳ ගන්න කියලා. හොඳයි ඔයාලා ඇඳ කියලා විශ්වාස කරගෙන මම මේ දැන් ලියන්න යන්නේ සටහන ලියන්නට. දැන් මෙතන ලියන්නලා තියෙනවා පූර්ණ ඡායාව නිසා ඇතිවීම. ඒක යටින් ලියන්න පූර්ණ ඡායාව නිසා ඇතිවීම. වරහන් ඇතුළේ ලියන්න චන්ද්‍රයා කළුවර වෙනත චන්ද්‍රයා අඳුරේ සම්පූර්ණයෙන් අඳුරේ චන්ද්‍රයා නොපෙනියයි චන්ද්‍රයා නොපෙනියයි නැත්තම් අඳුරේ චන්ද්‍රයා අඳුරේ. ඊළඟට යන්න අර්ධ සූර්යග්‍රහණයේ තැන එතන යටින් ලියන්න එක් කොටසක් පූර්ණ ඡායාවේද එක් කොටසක් අර්ධ උපඡායාවේද ඇත. අර්ධ චන්ද්‍රග්‍රහණය ලියන්න එක් කොටසක් පූර්ණ ඡායාවේද එක් කොටසක් උපඡායාවේද ඇත. එක් කොටසක් පූර්ණ ඡායාවේද එක් කොටසක් උපඡායාවේද ඇත. right යන්න අන්තිම එක තුන්වෙනි එක. හොඳයි ඊට පස්සේ මේ භාගයක් මේ විදිහට පාඩ කරගෙන මේක සම්පූර්ණයෙන් පාඩ කරගන්න එපා. මේක භාගයක්. යන්න තුන්වෙනි එක උපඡායා චන්ද්‍රග්‍රහණ යටින් AD යටින් ලියාගන්න. උපචායාව කොටසේ පිහිටයි. උපචායාව කොටසේ පිහිටයි. චන්ද්‍රයාගේ ආලෝකයේ තරමක් අඩුයි. පැහැදිලිව පේන්නේ නැහැ. චන්ද්‍රයාගේ ආලෝකයේ තරමක් අඩුයි. චන්ද්‍රයාගේ ආලෝකයේ තරමක් අඩුයි. ආලෝකයේ තරමක් අඩුයි කියලා කියනවා. හරි දැන් පුතේ අපිට ඊළඟට තියෙනවා චන්ද්‍රයාගේ ආලෝකයේ තරමක් අඩුයි කියලා ලියලා මම හිතනවා දැන් මේක ඔයාලා අඳගන්න ඇති කියලා මම ආයෙත් මතක් කරනවා මේක අඳගෙන නැත්නම් දැනටත් පුළුවන් ඔයාලට වීඩියෝ ප්ලේ කරන අතර කරලා අඳගන්න right තමයි මේකවා දැන් අපි පුතේ ඊළඟට උපකරණයක් පොඩි පන්ති වල 6 හදලා තියෙනවා ඔරරි උපකරණය කියලා මතකනම් චන්ද්‍රග්‍රහණය සූර්යග්‍රහණය චන්ද්‍රයාගේ පරිභ්‍රමණය සූර්යාගේ මේ පෘථුවියේ පරිභ්‍රමණය භ්‍රමණය ඔය ග්‍රහණ ටික පෙන්වන්න පුළුවන් උපකරණයක් මේ වගේ ටිකක් ලොකු නූල් කෝන් එකක් අරගෙන හදපු උපකරණයක් ඒකෙ මෙන්න මෙතන ටිකක් ලොකු බල්බයක් හයි කරනවා ඒක තමයි සූර්යයට සමාන කරේ
ඊළඟට දැන් මේවා හදපු උපකරණ තියෙනවා විද්‍යාගාරවල. ඉතින් ඊට පස්සේ අපිට හදන්න පුළුවන් මේව. කම්බි මුදුලක් හදලා ඒ කම්බි මුදුලේ කෙළවරට සාමාන්‍ය ගොඩක් පහේ බල්බ් එකක් දාලා ඔය පහේ බල්බ් එකක් එන්න ටෝච් බල්බ් එකට මේ ලොකු එකක් දාලා ඒක අපිට පෘථුවියට සාපේක්ෂ කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේම කම්බි රාමුවක් හදලා කරපන්න පුළුවන් එන්න. අයි කම්බි රාමුවක් මේක අපිට සවි කරන්න පුළුවන් චන්ද්‍රයාගේ ආකෘතියට පෙන්න. නිකන් ටෝච් බල්බ් එකක් හයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අද පොඩි නිසා මූන් එකට ඔය විදිහට හයි කරන්න පුළුවන්. හයි කරපුවාම දැන් මෙයා මෙයා වටෙත් කරගෙනවා. මෙයා වටෙත් කරගෙනවා. මේ ඔක්කොම මෙහෙම වටයක් කරපන්න පුළුවන්. මේකට කියනවා ඔරීම කරණය කියලා. ඔය නම නම් අහන්නේ පෘථුවිය සූර්යයා සහ චන්ද්‍රයා නිරූපණය මේ විදිහට පෙන්වන්න පුළුවන්. බලන්න රූප සටහන මෙම ඇටවම මගින් පහත සිද්ධි හඳුනාගත හැකියි. एक पृथ्वी भ्रमण है देख चंद्रयान परिभ्रमण है पृथ्वी भ्रमण थमावटे करके चंद्रयान परिभ्रमण चंद्र ग्रहण अपने बलन पूर्व में कारकोल सूर्य ग्रहण बलन पूर्व ඊළඟ පෘථුවියේ පරිභ්‍රමණය බලන්න පුළුවන් පෘථුවියේ භ්‍රමණය පරිභ්‍රමණය චන්ද්‍රයාගේ භ්‍රමණය චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ඒ ටික මෙතන බලන්න පුළුවන් මේ රූපය වරඳ ගන්න පුළුවන් නම් බල්බ් තුනක් භාවිත කරලා මේ නූල් කෝන් එකක් වෙනුවෙන් මොකක් හරි ගන්න පුළුවන් වල මෙතන අඳව ගන්න ආදාරකයක් අඳවගෙන මේක හදන්න උත්සාහ කරන්න මේක ලුකු බල්බ් එකක් මේක පහේ බල්බ් එකක් මේක පෙන්ටෝස් බල්බ් එකක් වගේ කියලා හිතලා ටිකක් ධාරකම් කම්බියක් මේ වටේ මුඩු වගේ දාලා කරකවන්න පුළුවන් වෙන හදන්න හොඳයි පුතේ අපි ඔය සත්ත්ව රූපසහනව අඳින්න ඕනේ අඳින අතරේ ඔර වීඩියෝ එක නතර කරලා හරි මේ වෙලේ වල අඳ ගන්න ඊට පස්සේ ලබන සතිය පුතේ අපි මේ අභ්‍යවකාශ ගවේෂණය ගැන කතා කරන පාඩමට යනවා මේකේ දෙවෙනි වීඩියෝ එකට අභ්‍යවකාශ ගවේෂණය මොකද මේ වීඩියෝ එක දිග වැඩි පැයකට වැඩි වෙනවා ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ පාඩම ඉවර කරනවා අභ්‍යවකාශ ගවේෂණය ඒනම් මේ රූප ස්ථාන අඳ ගන්නවා වීඩියෝ එක ප්ලේ කරන අතර කරලා හරි අනිත් දවසේ අපි ඉදිරි පාඩම හම්බ වෙනවා ආයුබෝවන්.